Agora estou bem. Ah, mangitanne ola tikak kena vidanne. Hari mantawa vela dawa dewa parak une neda? Hari. Ah, rajak pada rajakari madde ne pote me wade swarage karagari yanne. Ah, rajakari podi podi scene kon wenawa. Echchara ganan ganne pa. Hari. Ah, pote den api me wenakota 2023 24 oyalage kandayamata adalawa හරි 23 24 පොතේ ඔයාලගේ කණ්ඩායමට අදාළව මේ වෙනකොට අපි මේ පාඩම් කීපයක් සාකච්ඡා කරලා අවවර කරලා දෙනවා. අපි කතා කරා පොතේ ඔයාලට ප්‍රස්ථාර පාඩම ඉවර කළා, සමීකරණ පාඩම ඉවර කළා. දැන් ඔයාලගේ පේපර් එකේ ගණන් දෙකක් ඔයාලට කම්ප්ලීට්ලි හදාගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පොතේ අද අපි සාකච්ඡා කරන්න යනවා කුලක සහ සම්භාවිතාවය කියන කොටස. එතකොට දරුවනේ තුන්වෙනි දවස් විදියට ඔයාලා හැමෝම මම හිතන්නේ මේ කුලක සම්භාවිතාවක් කියන මේ ડોකියුමන්ට් එක ඔයාලා අරගෙන ඇති. හරි? අපි මෙතනින් ඉස්සරහට පොතේ වැඩ ටික කතා කරන්න ඉතෙමු. හොඳයි. ගන්නකො පොතේ නිබන්ධනේ ඔයාලගේ අතට. හරි. නිබන්ධනේ අතට ගන්න. පළපදේ නිබන්ධනේ මං හිතන දැන් අතට අරගෙන තියෙන්නේ. හරි. එයාගේ පොතේ අපි යමු සාකච්ඡා කරන්න පස්වෙනි ගැටලුවට. සෝරි, පළවෙනි ගැටලුවට. පස්වෙනි නෙමෙයි, පළවෙනි ගැටලුවට යමු. අපි සාකච්ඡා කරගෙන අපි යමු. පොතේ පළවෙනි ගැටලුවට එනකොට ඔයාලට කියන මෙන්න මෙහෙම. සෞන්දර්ය විෂයක් වශයෙන් චිත්‍ර හෝ නැටුම් හෝ සංගීතය යන විෂය වලට සිසුන් තෝරා ගැනීම සඳහා වූ පර්යේෂණයකට සිසුන් 44 දෙනෙක්, හරි, සිසුන් 44 දෙනෙක් පොදේ ගෙන් යුක්ත කණ්ඩායමක් පෙනී සිටියා. හරි. එහි ප්‍රතිඵලය අනුව එක් එක් විෂය තෝරා ගන්න ලැබීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් රූප සටහනේ දෙනවා. දැන් අපිට මෙතන වෙන් රූප සටහනක මේ සියලුම තොරතුරු පොතේ ලබා දීම සිද්ධ කරනවානේ. හරි. රයිට්. එතකොට දරුවනේ හරි දැන් අදකොට අපි රයිට් දරුවන සර් ඕකේ ස්ක්‍රීන් ෂෙයා කරන්නකෝ. මොකක්ද පොද ස්ක්‍රීන් ෂෙයා කරන්න කියලා කියන්නේ මොකේද? හරි, ස්ක්‍රීන් ෂෙයා කරන්න දෙයක් නැහැ. හරි, රයිට්. පොඩ්ඩක් ඉන්න බලන්න. ටියුට් එක රයිට්. එතකොට මේ ටියුට් එක මේක ස්ක්‍රීන් ෂෙයා කරලත් පස්සේ අපි ක්ලාස් එක කරගෙන යන්න වෙන්නේ නැහැ. හරි, ක්ලාස් එක හරියට කරන්න බෑ. එතකොට මේ ක්ලාස් එක මොකද පොතේ? හරි, ડોකියුමන්ට් එක ෂෙයා මේ ස්ක්‍රීන් මේ ෂෙයා කරන්න බෑ. එතකොට මේ අපි ක්ලාස් එකේ මට මේ බෝඩ් එක ගන්න බැරුව යනවා. ඔයාලට ඒක තමයි මම කලින් කියලා තිබ්බේ, මේ ડોකියුමන්ට් එකේ print out අරගෙන අතට ගන්න. අපේ අරගෙන set වෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. හරි, එහෙම නැතුව මේ ડોකියුමන්ට් එක අතේ නැතුව පන්තිර set වුණාට වැඩක් නැහැ. ඒක මම ඔයාලට කියලා දෙමුණා. දැන් ඊට දවස් දෙක තුනකට කලින්ම group එකට මේක දාලා දෙමුණා. ඔයාලා ડોකියුමන්ට් එක අතේ අරන් තමයි set වෙන්න ඕනේ. නැතුව මේ අතේ ડોකියුමන්ට් එක ගන්න පුළුවන් කරන්න බැහැ. අනිත් එක මේ screen share කරන්න බැහැ. මට බෝඩ් එක ගන්න ඕනේ. බෝඩ් එක ස්ක්‍රීන් ෂෙයා කරනකොට බෝඩ් එක ඔයාලගේ ඩිස්ප්ලේ එකේ පොඩි වෙනවා. එතකොට වැඩි අසාර්ථක වෙනවා. හරි, හොඳයි. දීලා තියෙන වෙන් සටහන මම ගන්නවා. මේ වගේ පොතේ ඔයාලට දීලා තියෙන වෙන් සටහන තියෙන්නේ. ගාණි මේක දෙනවා. රයිට්. අවස්ථා තුනක් මෙහෙම දෙනවා. A B C කියලා කියනවා. මෙයා A, මෙයා B, මෙයා C. 4 5 තුන දෙක හත නමය සරි හත මෙතන නමය මෙතන අට මෙතන සාරවත් කුලකයේ තියෙනවා. හරි, ඔහොම තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට පොතේ
ඔය දීප සටහන තුළ අපිට කියනවා කැපිටල් ඒ කියන්නේ චිත්‍ර සඳහා සුදුසුකම් ලැබපු කට්ටිය. කැපිටල් ඒ කියන්නේ චිත්‍ර සඳහා සුදුසුකම් ලැබපු කට්ටිය. ඒ කියන්නේ මේ කට්ටිය පුතේ චිත්‍ර සෙට් එක. B කියන්නේ නැටුම්. B කියන්නේ නැටුම් සඳහා සුදුසුකම් ලැබපු සෙට් එක. ඊට පස්සේ C කියන්නේ සංගීතය සඳහා සුදුසුකම් ලැබපු සෙට් එක. ඔන්න දරුවනේ කණ්ඩායම් ටික. එතකොට දැන් මේ අය තමයි ඔය කියන කතන්දරය තුළ ඉන්නේ. පළවෙනි කොටස අහනවා සංගීතය සඳහා සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව. සංගීතය කියන්නේ මෙන්න මේ කුලකය. මෙන්න මෙයා සඳහා සංගීතය සඳහා සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව. එතකොට පළවෙනි කොටසෙන් අහන්නේ සංගීතය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව කියන පුතේ මෙන්න මෙයාට අයිති සෙට් එක 2යි 5යි 3යි 5යි 2යි 8යි කියන අයගේ එකතුව. 3 පහ දෙක හත කියන අයගේ එකතුව 7යි 3යි 10යි 5යි 15යි 2යි 18යි. එතකොට සංගීතය සඳහා සුදුසුකම් ලැබපු මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කියන පොතේ 17ක් කියලා අපිට කතා කරන්නට පුළුවන්. මේ අගේ ආපෝය බලන්න මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මේ උත්තරය ආවනම්. මේ උත්තරය ආපු කට්ටිය බලන්න කවුද ඉන්නේ? කවුරුත් නැද්ද? ආරච්චි උත්තර ආපු අය ඉන්නවා. හොඳයි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා එක් සෞන්දර්ය විෂයක් සඳහාවත් සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? එක් සෞන්දර්ය විෂයක් සඳහාවත් සුදුසුකම් නොලබපු කට්ටිය. ඒ කියන්නේ මේකට සම්බන්ධ වෙන්නේ පුතේ සේරම 44 දෙනායිනේ. තරප්පු බලගේ 44යිනේ. එතකොට එක විෂයක් සඳහාවත් සුදුසුකම් නොලබපු කට්ටිය කියන්නේ මෙන්න මේ රවුම් තුනෙන් එළියේ ඉන්න කට්ටිය. 44 මේ රවුම් තුන ඇතුලේ ඉන්න සෙට් එක අඩු වෙන්නට ඕනේ. එතකොට අපිට ලැබෙනවා මෙන්න මෙහිම අගයක්. එතකොට ඒකට උත්තරේ ඉන්නේ 44න් අඩු වෙන්නට ඕන මෙන්න මේ සෙට් එකම. මේ සීරගෙම එකතුව. එතකොට මේ රවුම කියලා කියන්නේ 17ක් කියලා අපි දන්නවනේ මේ සෙට් එක. ඒක 17යි මේ 9යි 7යි 4යි 8යි මේ සෙට් එක අඩු වෙනනම් හරි. මම මුලින්ද පියවරෙන් සීරම ටික ලියන්නම්කො. 7යි 3යි 5යි 2යි මේ රවුම හරි 9යි 4යි 8යි. එතකොට උත්තරයක් තියෙනවා පුතේ 44 ඍණ මෙතන ගෙනව 7යි 3යි 10යි 10යි 5යි 15යි 10යි 5යි 15 15යි 2යි 17යි 17යි 9යි 17යි 3යි 20යි 6යි 26යි 4යි 30යි 8යි 38යි 38ක් අඩු වෙනවා. මෙතන 44 38ක් අඩු වුණාම උත්තරයක් වෙනවා 6ක් කියලා. එහෙනම් 6 දෙනෙක් ඉන්නවා මේ රවුම් තුනින්ම එළියෙන්. එතන රවුම් තුනෙන් පිට ඉන්නවා 6ක්. ඒක තමයි එතකොට අපි මෙතනදී ගන්න විසඳුම වෙන්නේ. එතන උත්තරේ එන්නේ පොතේ 6ක් කියලා එනවා. එක විෂයක් සඳහාවත් සුදුසුකම් නොලැබපු පුද්ගලයෝ. හරි. අඩුපාඩු තියෙනවා නම් සකස් කර ගැනීම කරන්න. හරි. තුන්වෙනි කොටස. සිසුන් කී දෙනෙකුට තමා කැමති ඕනෑම සෞන්දර්ය විෂයක් තෝරා ගැනීමේ අවස්ථාව තියෙනවද? ශිෂ්‍යෝ කී දෙනෙකුට තමන් කැමති ඕනෑම විෂයක් කරන්න පුළුවන්ද? කොහෙද මේ හරියටම මැදගින්නේ කවුද? තමන් කැමති ඕනෑම විෂයක් කරන්න පුළුවන් අය. මේ අය කවුද? 4 3 2 කියන අය කවුද? තමන් කැමති ඕනෑම විෂය දෙකක් පමණක් කරන්න පුළුවන් කට්ටිය. පැහැදිලිනේ? හරි. එහෙනම් විෂයන් තුනම කරන්න පුළුවන් කට්ටිය කීයද? 5යි. 4 වෙනි කොටස. මෙම සිසු කණ්ඩායමේ එක් අයෙකු අහඹු ලෙස තෝරා ගත්තොත් ඔහු අනිවාර්යයෙන්ම චිත්‍ර විෂය තෝරා ගැනීමට සිදුවන අයක වීමේ සම්භාවිතාව. චිත්‍ර කරන්න පුළුවන් කෙනෙක්. හරි. අහඹු ලෙස තෝරා ගතහොත් ඔහු අනිවාර්යයෙන්ම චිත්‍ර තෝරා ගැනීමට සිදුවන අයෙක්. අනිවාර්යයෙන්ම චිත්‍ර කරන්න සුදුසුකම් ලබන කෙනෙක් කියන්නේ චිත්‍ර පමණක් කරන්න සුදුසුකම් ලබන කෙනෙක් නේ. එහෙනම් අනිවාර්යයෙන්ම චිත්‍ර පමණක් කරන්න සුදුසුකම් ලබන කෙනෙක් තමයි මේ අපිට හොයන්නට වෙන්නේ. කියන්නේ අනිවාර්යයෙන්ම චිත්‍ර විෂය තෝරා ගැනීමට සිදුවන කෙනෙක් නම් 9යි අගය. මුළු එකතුව 44යි. සම්භාවිතාවයක් අනුව කියනවා නම් කීයද? 44න් 9යි. 44න් 9යි. පස්වෙනි කෙනා චිත්‍ර හෝ නැටුම් තෝරාගත හැකි නමුත්
සංගීතයේ තෝරා ගැනීමට නොහැකි සිසුන් සංඛ්‍යාව 4යි. චිත්‍ර හෝ නැටුම් තෝරාගත හැකි නමුත් සංගීතයේ තෝරාගත නොහැකි ශිෂ්‍ය සංඛ්‍යාව 4යි. මෙන්න මේ කියන්නේ 4යි. යන ප්‍රකාශය කුලකංකණයෙන් ප්‍රකාශ කරන්න. හරි. මේ 4 අපිට තීරණය කරන්න වෙන්නේ මෙයා විතරයි ඕන වෙන්නේ. එතකොට චිත්‍ර හෝ නැටුම් තෝරාගත හැකි නමුත් සංගීතයේ තෝරාගත නොහැකි කට්ටිය. මේ දෙන්න තෝරා ගන්න පුළුවන්. එතකොට සංගීතයේ තෝරා ගන්න බෑ. හරි. මෙන්න මේ 4 තමයි තීරණය වෙන්නට ඕන. එතකොට අපිට කියන්න වෙන්නේ A ඡේදන B. A ඡේදන B කිව්වොත් මේ මැද කොටස A-කට අයිති වෙන්න ඕනේ C වල අය C වලට අයිති නැති කට්ටිය. C ඩෑෂ් කිව්වා නම් C වලට පිටින් එන කට්ටිය අහු වෙනවනේ. මට ඒක ලියන්න බලන්න මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙයාගේ අනුපූරකය කිව්වා නම් හරි. A සහ B වල ඡේදනය කිව්වම මැද කෑල්ලෙනවා. C වල අනුපූරකය කිව්වම C වලට අයිති නැති කෑල්ලෙනවානේ. එතකොට මම හිතන්නේ කතන්දරේ හරියයි. N මම මෙහෙම ලියනවා. මම බලන්න අපිට ලියන්න පුළුවන් පොතේ A ඡේදන B මේ දෙන්නගේ ඡේදනය. A ඡේදන B හරිද? A ඡේදන B කියන්නේ මේ දෙන්නගේ ඡේදනය. ඒ කියන්නේ මෙන්න මේ කොටස. A එකට අයිති වෙනවා C වලට අයිති වෙඩි කෑරලා. ඊට පස්සේ අපි ලියනවා ඡේදන C ඩෑෂ්. ඡේදන C ඩෑෂ් කිව්වම C ට අයිති නැති ඒකන C වල අනුපූරකය. ඒක සමානයි 4යි. ඔන්න පොතේ කට්ටිය. ඔයාලා මං හිතලා ලියලා දෙයි. A ඡේදන B ඡේදන C වල ඩෑෂ් කිව්ව ගමන් 4ක් එනවා. හරි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මං හිතන්නේ ඔයාලා හදලා ඇති. 6 වෙනි කොටස. එක් සෞන්දර්ය විෂයක් සඳහාවත් සුදුසුකම් නොලැබූ සිසුන්ටද චිත්‍ර විෂය තෝරා ගැනීම සඳහා ඉඩ දීමට තීරණය කළහොත් චිත්‍ර විෂය තෝරා ගන්න ලබන අවශිෂ්ට සංඛ්‍යාව කීයද? එක සෞන්දර්ය විෂයක් සඳහාවත් සුදුසුකම් නොලබන ශිෂ්‍යයෝ කියන්නේ මෙතනින් එළියේ ඉන්න කට්ටියනි. හරි, නොලබු සිසුන්ටද චිත්‍ර විෂය ගැනීම සඳහා, හරි, නොලබු සිසුන්ටද චිත්‍ර විෂය තෝරා ගැනීම සඳහා ඉඩ දීමට තීරණය කළොත් මේ එළියේ ඉන්න කට්ටියට චිත්‍ර කරන්න පුළුවන් කියලා කිව්වොත් චිත්‍ර විෂය තෝරා ගන්න මුළු ශිෂ්‍ය සංඛ්‍යාව අවම වශයෙන් කීයද? දරුවනේ, දැන් මෙතනින් එළියේ ඉන්න සෙට් එක කියන්නේ 6යිනේ. මේ සෙට් එක 6යිනේ. එතකොට එක සෞන්දර්ය විෂයක්වත් කරන්න බැරි අය ඉන්නවා 6 දෙනෙක්. ඒක හරි. ඒ 6 දෙනාටත් චිත්‍ර විෂය තෝරා ගන්න පුළුවන්ලු. එතකොට චිත්‍ර විෂය තෝරා ගැනීම සඳහා ඉඩ දීමට තීරණය කළොත් ඇත්තටම දැන් මේ මෙතන ඉන්න සෙට් එකද චිත්‍ර විෂය කරනවා නම් මේ 9 විතරනේ අයිති වෙන්නේ. මේ 4 ගන්න බැහැනේ. 4 ගත්තොත් එතන නැටුමක් තියෙනවනේ. 3 ගන්න බැහැ. සංගීතයක් තියෙනවනේ. එතකොට චිත්‍ර විෂය පමණක් කරනවා නම් මේ 6ට මේ 9 එකතු වෙනවා. එතකොට ඔය 6ට 9 එකතු වෙච්ච සංඛ්‍යාව තමයි අවශිෂ්ට සංඛ්‍යාව 10 sorry 15ක් කියලා එනවා. අවශිෂ්ට සංඛ්‍යාව 15යි. ඒක එන්නේ 6ට 9ක් එකතු වෙලා. හරි, මේක සරල ගානක්. දැන් ඔන්න මම ගාන හදලා ඉවරයි. දැන් බලන්න කියන්න, ඔක නොතේරෙන අය ඉන්නව නම් මට පොඩ්ඩක් කියන්න. කොතන හරි ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න දැන්. කොතන හරි ගැටලු තියෙනවා නම් අහන්න. ඉක්මන් කරන්න බලන්න. ගැටලු නැද්ද? හරි, අඩුපාඩු දෙන කට්ටිය හදාගන්න කොටක් ගාලා. හරි, ජනන හරිද පුතේ? උත්තර එවලා තිබුණාද? ජනන, ලක්මිනී, ලියත්මා, සඳරුවන්, නිමේෂ. ගැටලු තියෙනවා නම් අහන්න.
ගැටලු නැතුවද්ද ගැටලු තියෙනවද තියෙනවා නම් කියන්න, අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නට යන්න. මේ ගැටලුවක් නැද්ද අපි ඊළඟට යනවද? ගැටලුවක් නැහැ නේ. හරි අපි එන නමුකුද දෙවෙනි ප්‍රශ්නට. හරි ඔයාලට ලේසි මං හිතන්නේ, ලොකු අමාරුවක් නැහැ. කුලක සහ සම්භාවිතාව කියන්නේ හරිම ලේසි, ලොකු අමාරුවක් නැති ප්‍රශ්න ටිකක්. හරි මං එනම් මේක මකනවා. එන්න පුතේ දෙවෙනි ප්‍රශ්නට. දෙවෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා ඔයාලා මුලින්ම ඔය දෙවෙනි ප්‍රශ්නෙ පුතේ දීලා තියෙන රුක් සටහන ඇඳගෙන ඇඳ ගන්න කොටක් ගාලා, ඔය දීලා තියෙන රුක් සටහන ඇඳ ගන්න කොටක් ගාලා. පංගල ගන්නවා අපි. හරි රුක්සරණ අල්ලන්න බලන්න. හරි රුක්සරණ අදින්නකෝ. එක්තරා නිලධාරියෙකු දිනපතා කාර්යාලයට යන ගමනෙහි පළමු වන කොටස දුම්රියෙන් ගොස් දෙවන කොටස පයින් හෝ කුලීරියකින් යයි. කිසියම් දිනකදී දුම්රිය නියමිත වේලාවට පැමිණීම හෝ ප්‍රමාද වීමත්, ඒ අනුව නිලධාරියා පයින් යාම හෝ කුලීරියකින් යාමත් යන සිද්ධි දැක්වෙන අසම්පූර්ණ රුක් සටහනක් දීලා තියෙනවා. හරි පළවෙනි කොටස සහ දෙවෙනි කොටස විදිහට දෙනවා ගමන් යන ආකාරය පිළිබඳව. හරි ඔයාලට මේක අඳගත්තොත් පැහැදිලිව අදහසක් ගන්න පුළුවන් මේ පොතේ මේ රුක්සට අනුතුල නියමිත වේලාවට දුම්රිය පැමිණීම සහ දුම්රිය ප්‍රමාද වීම. රයිට් මම එක විස්තර සහිතව ගන්නම්. මෙහෙම එක්කෙනෙක් දෙනවා ඔයාලට දුම්රිය ප්‍රමාද වීම, දුම්රිය ප්‍රමාද වීම, අනිත් එක නියමිත වේලාවට දුම්රිය පැමිණීම, ඊළඟට මෙතන තියෙන්නේ ෆයින් යාම නිවේශක මයික කොන්නලා, නිවේශක මයික කොන්නලා. හරි ඊට පස්සේ කුලීරියකින් යාම, කුලීරියකින් යාම. එස මෙතනක් තියෙනවා පයින් යාම, මෙතන තියෙනවා කුලීරියකින් යාම. හරි මේ ගමනේ පළවෙනි කොටස, මේ ගමනේ දෙවෙනි කොටස. එතකොට කියනවා නියමිත වේලාවට දුම්රිය පැමිණීම 10න් 9යි, මෙතන 10න් 9ක් නම් මෙතන 10න් කීයක්ද? එකක් තියෙන්නේ මෙයා P කියලා කියනවා. ඊට පස්සේ මෙතන 5න් 2ක් කියනවා, එහෙනම් මෙතන තියෙන 5න් කීයක්ද? 3යි. මේක Q කියලා කියනවා. මෙතන 5න් 1ක් කියනවා, මෙතන 5න් 4ක් කියනවා. ඔයාලා දැන් රුක්සටහනක් ගත්ත ගමන් පොදේ කරන දෙයක් තියෙනවා. මෙයා සුළු කරලා වටිනාකම් ඉස්සරහින් සම්භාවිතාවෙන් විතර දාගත්තොත් අපිට ගාන හදන්න ලේසි පොදේ. 10න් 9යි 5න් 3යි ගුණ කරනවා. 9 වරක් 3 27යි. 10 වරක් 5 50යි. ඊට පස්සේ මේ පැත්තට 9 වරක් 2 18යි. 10 වරක් 5 50යි. 1 වරක් 1 1යි. 10 වරක් 5 50යි. එක් වරක් 4 4යි. 10 වරක් 5 50යි. මේ ටික ගැටලුවක් නැහැ. ඊට පස්සේ අහනවා පොතේ මෙන්න මෙහෙම දෙයක්. පළවෙනි ප්‍රශ්නය P සහ Q සම්භාවිතා පිළිවිලින් ලියා දක්වන්න. පොතේ පළවෙනි කොටස උත්තරේ මම මේ හරියට ගන්නම්. P සහ Q වල සම්භාවිතා, P කියන්නේ 10n 1යි පොතේ, Q කියන්නේ 5n 3යි. ඔන්න උත්තර 10n 1යි 5n 3යි. මේ අගයන් ආපු කට්ටිය බලන්න, මට ආවනම් උත්තරේ කියන්න, ආවද නැද්ද කියලා බලන්න කියන්න. PQ මේ විදිහට ගත්තා පොඩ්ඩක් කියන්න මට බලන්න.
PQ आप है राइट हरी अभी लतीनों ने हरी हरी अभी लतीनों के लकियन हाँ मदाई तो आदित्य जानना उत्तर आवेदन दे जानना लियात में आ रहा हरी यार तभी लतीनों ने हरी 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 मदाई उत्तर अभी लतीना पारोनी पड़ से मदाई देवनी पड़ से आ खुदे इलाके डे दें उन्ना में ये अड़ुत में चाकर लेके निकुत कर ला देना नहीं तो पता දැන් කියන්නේ මේ පාරේ A level O level කරන ඔයාලට පුතේ දැන් සාමාන්‍ය වෙනදා O level exam එකකට මුහුණ දුන්නට පස්සේ O level exam එකෙන් පස්සේ ඔයාලා මාස 3ක් ආසන්න වශයෙන් 4ක් වගේ කාලයක් ප්‍රතිඵල එනකන් gedare ඉන්න ඕනේ උසස් පෙළ කරන්න කලින්. හරි? දැන් මොන්න ඊයේ දැන් කියන්නේ අද ඇවිල්ලා පුතේ 27 ඊයේ 26 ඊයේ වෙනකොට දරුවන් ඔන්නේ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ චක්‍රලේඛයක් කියන්නේ දෙපාර්තමේන්තුවෙන් පාසල් වලට එවලා තියෙන පුතේ දැන් සිහි කැඳවීම ඒ තමයි පුතේ ඔයාලා මේ පාර ඕ ලෙවල් එක්සෑම් එක කරලා ගුරුනන්ට පස්සේ ජුනි මාසේ මුල ඉඳලා ඔයාලගේ ඉස්කෝලවල ඒ ලෙවල් පන්ති පටන් ගන්නවා. හරි ඒ ලෙවල් පන්ති පටන් ගන්නවා. මම හිතන්න ඔයාලා දන්නවත් ඇති. ඒ කියන්නේ දන්නවද? ඉස්කෝලේ මොවලා මේ පිළිබඳව දැනුවත් කළාද? දැනුවත් කරලාද තියන්නේ? ඒ කියන්නේ ඔයාලට ඉක්මනින් වැඩ ටික කරගෙන යන්න වෙනවා. ඒ නිසා ඒ කියන්නේ ඔයාලගේ ඕ ලෙවල් එක්සෑම් එක දැන් ඉවර වුණ ගමන්ම ජුනි මාසේ මේ මාසේ ඕ ලෙවල් එක්සෑම් එක ඉවර වුණ ගමන් ජුනි මාසේ පුතේ ඔයාලගේ ස්කෝල් වල ඔයාලට ඒ ලෙවල් පන්ති පටන් ගන්නවා. ප්‍රතිඵලෙන්න කලින් ඈ ප්‍රතිඵලෙන්න මාස 3 4කට කලින් ඔයාලගේ ස්කෝල් ඒ ලෙවල් පන්ති පටන් ගන්නයි යන්නේ. එතකොට ඔයාලට අර පෙන්ඩින් රිසර්ච් වලින් තමයි ඔයාලට ඒ ලෙවල් කරන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට ඒ ලෙවල් සබ්ජෙක්ට් දැන් ස්ට්‍රීම් පහක් තියෙනවනේ. ඔය ස්ට්‍රීම් පහේනවා කැමති ස්ට්‍රීම් එකෙන් වාට ඒ ලෙවල් කරන්න පුළුවන් පෙන්ඩින් රිසර්ච් වලට. ඒ කියන්නේ ප්‍රතිඵල අවිල්ල නැහැ. නමුත් වාට ඉස්කෝලේ පන්ති පටන් ගන්නවා. හරි හරි මම ඔයාලට එහෙමනම් මම මේ ඩක්ලේකේ පිටපතක් ඔයාලගේ ගෲප් එකකට මම දාන්න. හැබැයි තාම ඔයාලට ඒක නෑ. ඔයාලෙන් ඒකට දැම්ම මිතන්නත් ඔයාලගේ ගෝඩල් එක්සෑම් එක වෙනුවෙන් මහන්සි වෙන්නකෝ. ඒක කරපු ගමන් ඉස්කෝල වලට ඔයාලව නේද කැඳවයි කැඳවලා මේ පිළිබඳව ඉස්කෝලෙන් ඔයාලව තව දැනුවත් කරයි. ඒ ඔයාලා ඕල් වල එක්සෑම් එක ලිව්වට පස්සේ හරි. එතකොට කොහමද ඔයාලට මේ වල ඉඳලා මේ නෙමෙයි ජුනි මාසෙ ඉඳලා පුතේ ඔයාලට ඉස්කෝලේ ඒ ලෙවල් පන්ති පටන් ගන්නවා. හරි විශේෂයෙන්ම විද්‍යාව කියන්නේ විද්‍යාංශයෙන් සහ තාක්ෂණ වේදේ අංශයේ විශේෂ සඳහා පාසල් වල වැඩ ආරම්භ වෙයි. මම හිතන්නේ ආර්ට්ස් ආර්ට්ස් කොමර්ස් පන්තිත් මම හිතන්නේ පටන් ගනී. මම ඒ ගැන හරියටම දන්නේ නැහැ. හැබැයි විද්‍යා ගණිත තාක්ෂණ වේදේ කියන විෂයන් පුරනම් ස්කෝල වල ජුනි මාසෙ පටන් ගන්නයි සූදානම් වෙන්නේ. එතකොට තව සිද්ධියක් වෙනවා. දැන් ඔයා ඉන්නේ කනිෂ්ඨ විද්‍යාලයක නම් ඒ කියන්නේ ඔයා ඉන්නේ ඔයාගේ ස්කෝලේ ඒ ලෙවල් නැහැ. ඒ කියන්නේ ඔයාගේ ස්කෝලේ තියෙන 11 වසර විතරක් නම් 12 පන්තියක් නැහෙනි. ඒ ලෙවල් නැහෙනි. එතකොට ඔයාව ඒ ළඟම තියෙන ඒ ලෙවල් කරන්න පුළුවන් පාසලකට ඔයාව අනුයුක්ත කරනවා. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඔක කරගෙන යද්දී රජයට සමහර ගැටලු එහෙම තත්ත්ව ඇති වෙයි. නමුත් ඔක වෙනවා කියලා තමයි දැනට දැනුවත් කිරීම කරලා තියෙන්නේ. ඒ නිසා ජුනි මාසේ වල සූදානම්ෙන් ඉන්න මේ මාසේ ඕ ලෙවල් කරලා ජුනි මාසේ ඒ ලෙවල් පන්ති වලට යන්න ඉස්කෝලේ ඒ ලෙවල් පන්ති පටන් ගන්නවා. හරි. ඒක ඒ ලෙවල් ඉස්කෝලේ පන්ති පටන් ගන්නවා. ඔයාලට ඒ සඳහා සූදානම් වෙන්න වේවි. හරි. හරි. පළවෙනි ප්‍රශ්නේ හරි. දෙක. කිසියම් දිනයක මෙම නිලධාරියා ගමනෙහි දෙවැනි කොටස කුලීරියකින් යාමේ සම්භාවිතාව. හරි. මෙම නිලධාරියා ගමනෙහි දෙවැනි කොටස කුලීරියකින්. දැන් පළවෙනි ගමනේ පළවෙනි කොටස මොකෙන් ගියත් කමක් නැහැ. නියමිත වේලාවට දුම්රිය ආවොත් එයා ඉතිරි ටික දරුවනේ නියමිත වේලාවට දුම්රිය පැමිණියොත් එයාට පයින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුලීරියකින් යන්නත් පුළුවන්. ගමනේ දෙවැනි කොටස. දුම්රිය ප්‍රමාදයක් වුණොත් පයින් යන්නත් පුළුවන්. කුලීරියකින් යන්නත් පුළුවන්. හරි. එතකොට දැන් අපි අහන්නේ කිසියම් දිනක මෙම නිලධාරියා ගමනෙහි දෙවැනි කොටස කුලීරියකින්. කුලීරියකින් යනවා කිව්වහම එතනින් අදහස ගමනේ පළවෙනි කොටස මොකෙන් ගියත් ගැටලුවක් නැහැ. ගමනේ දෙවැනි කොටස තමයි කුලීරියකින් යන්නට ඕනේ. එතකොට කුලීරියකින් යනවා කියන්නේ එකක් පුතේ මෙතන කොටසක් තියෙනවා, අනිත් එක පුතේ මෙතන කොටසක් තියෙනවා. එතකොට දැන් ගමනේ පළවෙනි කොටස කොහොම ගියත් කමක් නැහැ. දෙවැනි කොටස කුලීරියකින් යනවා කිව්වහම මෙතන එකක් එනවා, මෙතන එකක් එනවා. ඔය සම්භාවිතාව කොටස් දෙක එකතු කරා නම් හරි. දෙවෙනි කොටස අදාළව කුලීරියකින් දෙවෙනි ගමනේ දෙවෙනි කොටස කුලීරියකින් යනවා කියන්නේ මෙයයි මෙයයි එකතු කරනවා. 50න් 8ට 50න් 4ක් එකතු කරනවා. උත්තරේ sorry 18ක් නේද?
18යි 4යි කියන්නේ 22යි. 50යි 22යි. ගමනේ දෙවෙනි කොටස කොලීරියකින් යාමේ සම්භාවිතාව පුදේ 50න් 22ක් වෙනවා. 50න් 22යි. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස දින 50ක් තුලම නිලධාරියා කාර්යාලයට ගිය ආකාරය පිළිබඳ තොරතුරු පහත දීලා තියෙනවලු. දුම්රිය ප්‍රමාද වූ දින ගණන 5යි. දෙවන කොටස කුලීරියකින් ගිය දින ගණන 22යි. නියමිත වේලාවට රයිට් කතන්දර ටිකක් කියනවා. හරි. අපි බලමු මම ඒ කොටස රෙන්න මේ ටික මහල ඉවර වෙලා නැත්නම් ඉඩමාදි වෙනවා. හරි මේමයි කියන්නේ දින 50ක් තුල එම නිලධාරියා කාර්යාලයට ගිය ආකාරය පිළිබඳව තොරතුරු පහත දෙනවලු. මම මේ දීලා තියෙන වෙන සටහන දැනගන්නවෝ. එතකොට මට ලේසි ඔය කියන කපන්දරේ ගොඩ නගන්න. හරි. මෙතන මේව කුලක දෙක තියෙනවා. මෙයාගේ මෙතනින් කියවෙන්නේ ප්‍රමාද වූ දින දුම්රිය ප්‍රමාද වූ දින. හරිද? මෙතන කියන්නේ දෙවන කොටස කුලීරියකින් ගිය දින. කුලීරියකින් ගිය දින. මෙතන එප්සයිලන් දෙනවා. මෙයා 27යි. මෙයා x ඔය ටික දෙනවා. හරි. දැන් ඔන්න බලන්න හොඳට. දුම්රිය ප්‍රමාද වූ දින ගණන 5යි. දුම්රිය ප්‍රමාද වූ දින කියන්නේ මෙන්න මේ කුලකයේ 5යි. දෙවන කොටස කුලීරියකින් ගියපු දින ගණන 22යි. කුලීරියකින් ගියපු දින ගණන කියන්නේ මෙයා 22යි. දුම්රිය නියමිත වේලාවට පැමිණ ඔහු දෙවන කොටස පයින් ගිය දින ගණන 27යි. ඒක මෙතෙන්ද දෙනවා 27ක් කියලා. හරි. දී යති වෙන්ස් රූපයෙහි අඳුරු කර ඇති ප්‍රදේශ වචනයෙන් විස්තර කර x අගය ලියන්න. හරි. වචනයෙන් විස්තර කර මෙන්න මේ අඳුරු කරලා තියෙන මෙතන කොටස. හරි. මේ අඳුරු කරලා තියෙන පොදේ මොකක්ද? මෙතෙන් අයිති වෙන්නේ දුම්රිය මෙතන ප්‍රමාද වූ දින ගණන අයිති නැහැ. එතකොට දුම්රිය ප්‍රමාද කියන්නේ දුම්රිය ප්‍රමාද නොවි කුලීරත වලින් ගියපු කුලීරතයකින් පමණක් ගියපු දින ගණන තමයි මෙතෙන් කියවෙන්නේ. ඒ කියන්නේ මෙතන කියවෙන්නේ කුලීරතයකින් ගියපු දුර තමයි මේ කුලකෙන් කියවෙන්නේ. මෙතෙන් මේ ටික ප්‍රමාද වූ දින. එහෙනම් මෙතන ප්‍රමාද නොවූ දින. ඒ කියන්නේ දුම්රිය ප්‍රමාදයක් නොවූ දිනවල කුලීරතයෙන් ගියපු දින ගණන. පැහැදිලිද? එතන ලියන්න අඳුරු කර ඇති ප්‍රදේශ වචනයෙන් විස්තර කරන්න. ලියන්න පුතේ මේ වාක්‍ය ලියන්න. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. දුම්රිය ප්‍රමාද නොවූ දිනවල දුම්රිය ප්‍රමාද නොවූ දිනවල දුම්රිය ප්‍රමාද නොවූ දිනවල දුම්රිය ප්‍රමාද නොවූ දිනවල කුලී රතයෙන් දුම්රිය ප්‍රමාද නවෝ දිනවල කුලි රතයෙන් ගිය දින ගණන ගිය දින ගණන ගිය දින ගණන කුලි රතෙන් ගිය දින ගණන කුලි රතෙන් ගිය දින ගණන. හරි. ඊට පස්සේ කියනවා ප්‍රදේශ වචනයෙන් විස්තර කර x අගය සොයන්න. හරි. දැන් පුතේ අපිට මෙහෙම කියන්න පුළුවන්. මෙයා x මේ මුළු කුලකේ 5යි. මේ රවුම 5යි. මෙයා x. එහෙනම් මෙයා මේ කොටස කවුද? 5 x. එතකොට මේ රවුම 22යි. මෙයා 5 x. මේක 27යි. එකතුව කීයක් වෙනවද? මේ සරල ත්‍රිකෝණයේ එකතුව කීයද? මෙතන අපිට කියන දින 50ක් නේ. ඒ කියන්නේ මෙයා 50යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ රවුම කියන්නේ 22යි. 22යි. ඒකට එකතු කරනවා මෙයා 5 x. ඒකට එකතු වෙනවා මෙයා 27ක් සමානයි එකතු වෙනවා 50ක්. මේක දැන් සුළු කරනවා. හරි. 22යි 5යි කියන්නේ 27යි. 27යි 27යි කියන්නේ 54යි. ඍණ x සමානයි 50යි. ඍණ x මෙහාට ගේන්න ධන x වම් පැත්තට ගේන්න. 54 තියෙන පැත්තට 50 ගේනවා. ඍණ x දකුණු පැත්තට එනවා ධන x එලා.
එම නිසා x කියන්නේ 54 50 කියද 4යි. x සමානයි 4ක් කියලා අපිට එන අපතේ x සමානයි 4යි. හරි x යගේ සයන් කියන ලියන්න x සමානයි 4ක් කියලා ලියන්න. ඕක තමයි උත්තරේ. බලන්න x සමාන 4ක් කියලා ආපෝය මට පොඩ්ඩක් ටෙක්ස්ට් කරන්න. x සමාන 4ක් කියලා ආපෝ කට්ටිය. x සමාන 4ක් ආවේ නැද්ද? හරි x සමාන 4ක් කියලා ආවේ නැද්ද? හරි අඩුපාඩු දෙනවනම් හදාගන්න. කාටවත් ආවේ නැද්ද? ඔය ගණනේ කිරීම කරේ නැද්ද ඔයාලා? x සමාන 4ක් කියලා තාම ඇවිල්ලා නැහැ කාටවත් නේ. හරි හරි. ආවා කියලා කියනවා. හරි ආව දරුවොත් ඉන්නවා කීප දෙනෙක්. හරි අඩුපාඩු හදාගන්න. ඔන්න ගණන් දෙකක් හරි පුතේ. ගණන් දෙකක් හරි. හරි. ඒක ඉවර වුණාට පස්සේ පුතාල එන්න තුන්වෙනි ගානට. වැඩි ඉවර නම් තුන්වෙනි ගානට එන්න. කුලක සම්භාවිතාවක් කියන්නේ හරිම ලේසි කොටසක්. අමාරු කොටසක් නෙමෙයි. හරි කිප්පම් කරන්න බලන්න. ඉක්මනින් උත්තර ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. හරි මම මේක මකන්නද? තව ලියන අය ඉන්නවද පොතේ? මේ කොට ගමන් නැද්ද? මකන්නද? ගැටලුවක් නැහැනේ. හරි මකනවා. හොඳයි ඊට පස්සේ පුතාලා එන්න තුන්වෙනි ගානට බලන්න. තුන්වෙනි ගානට එන්න බලන්න. එකක් දේසි ගානක් පටන් ගන්න. තුන්වෙනි ගාන, තුන්වෙනි ගාන පටන් ගමු බලන්න. තුන්වෙනි ගාන මුලින්ම වෙන සටහන ඔයාලට දීලා තියෙනවා. ඒක බලලා තමයි උත්තර ගන්න තියෙන්නේ. මම කොහොමඩක් පෙන්සල නැද ගන්නම්. ඔයාලා උත්තර ගන්න. හරි තුන්වෙනි ගාන පොතේ ඔයාලට කියන්නේ මෙහෙමයි. තෝරා ගැනීමේ පරීක්ෂණයකින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම සමත්වන්නෝ භාෂා පාඨමාලාවක් හැදෑරීම සඳහා සුදුසුකම් ලබනවලු. එම පරීක්ෂණයට සිසුන් 100 දෙනෙක් පෙනී සිටි අතර එහි ප්‍රතිඵල ආශ්‍රිත තොරතුරු වෙන් රූපයේ දැක්වෙනවලු. මෙම සිසුන් අතරින් හරි කියනවා මම එස්සපුරෙන් කියලා තියෙනවා සිංහල භාෂාව සමත්වෙන කට්ටිය, ඊ කියන ඉංග්‍රීසි භාෂාව සමත් වෙන කට්ටිය, ටී කියලා කියනවා දෙමළ භාෂාව සමත් වෙන කට්ටිය. පළවෙනි කොටස අහනවා පොදේ ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන් ගණන කීයද? ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන් ගණන. ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන් කියන්නේ මෙන්න මේ මුළු රවුම ඇතුළේ ඉන්න සෙට් එක. මේ කුලකේ මේ පද හතරේම එකතුව පොදේ. ඒ කියන්නේ 10යි 38යි 11යි 7යි. ඔය අය එකතුනක් කීයක් වෙනවද? මෙතනින් එනවා 11යි 10, 11යි 7යි කියන්නේ 18යි. 18යි 30, 18යි 38යි කියලා කියන්නේ 18යි 38යි. 8යි 8යි 16යි, 3යි 4යි 1යි 5යි 56යි. 56යි 10යි කියන්නේ 66ක් කියලා පුතේ එනවා. එතකොට ඔන්න අපිට එනවා උත්තරයක් පුතේ ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන් ගණන 66යි. මේ උත්තරේ ආපු කට්ටිය බලන්න කියන්න කාටද මේ උත්තරේ ආවේ කියලා. මේ උත්තර ආපු කට්ටිය කවුද ඉන්නේ? ආරයි හරි ආපු කට්ටිය ඉන්නවා ලක්මිනි, ලියත්මා, ඒ දරුවන්ට ඇවිල්ලා තියෙනවා, ආදිත්‍ය හරි මං හිතන්නේ ඇවිල්ලා තියෙනවා. හරි හරි ඊට පස්සේ පොතේ කියනවා භාෂා තුනම සමත් සිසුන් අසමත් සිසුන් ගන්න. භාෂා තුනම අසමත් සිසුන් කියන්නේ මේ රවුම් තුනෙන් එළියේ ඉන්න සෙට් එක. මේ ටෝටල් එක කීයද? ශිෂ්‍යෝ ඉන්නවා සේරම 100ක්. සීයම් මේ රවුම් තුන ඇතුළේ ඉන්න කට්ටිය අඩු කරන්න. ඒ කියන්නේ මුළු එකතුව 100යි. ඒකෙන් අඩු කරනවා මේ සෙට් එක කියන්නේ
අපි දැන් ගත්තේ ඉංග්‍රීසි භාෂා සමත්කම්. ඒ කියන්නේ මෙන්න මේ රෝමේ ඉන්නවා 66ක්. ඔය 66ට එකතු කරනවා මේ සෙට් එක 66යි. මේ 6යි 9යි 8යි කියන ටිකත් ඒකට එකතු කරනවා හරි. මේ සෙට් එක එකතු 66යි අපි කලින් හෙව්වානේ. මේ රෝම 66යි. ඒ කියන්නේ මේ රෝම 66ක් ඉන්නවා. මේ රෝම 66යි. 66යි මෙතන ඉන්න 6යි 9යි 8යි එකතු කරමු. 66යි මෙතන ඉන්නේ 6යි මෙතන ඉන්නේ 9යි මෙතන ඉන්නේ 8යි. කොයි ටික එකතු කරලා අඩු කරමු. එතකොට එනවා පොතේ C ඍණ මෙතනින් ඉන්නවා 9යි 8යි 17යි 17යි 6යි කියන්නේ 23යි 23යි 66යි 23යි 66යි කියලා කියන්නේ 89යි. මේකෙන් 89ක් අඩු කරනවා. එතන 10යි 9යි ගියොත් 1යි 9යි 8යි ගියොත් 1යි. උත්තරයක් එනවා පුතා 11ක් කියලා. එතකොට ඔන්න අපිට දරුවනේ මොකක්ද අහන්නේ භාෂා තුනම අසමංශ සිසුන් ගණන 11. බලන්න මේක ආපු කට්ටිය මට පොඩ්ඩක් කියන්න. 11ක් කියලා උත්තරය ආපු කට්ටිය. ආනිමේෂ්ට වෙලා තියෙනවා ලියත්මා හරි ලක්මිනී හරි අනිත් අයට ආවේ නැද්ද? ආදිත්‍ය ආමගෙන ඇවිල්ලා තියෙනවා. සඳරුවන්ට උත්තරය ආවේ නැද්ද? ආ සඳරුවන්ට උත්තරය ආවා. හරි. හරි. ජනන මොකද තත්ත්වය? ජනනට උත්තරය ආවේ නැද්ද? ආරයිට් හරි. උත්තර ටික ලැබීම යනවා. රයිට්. තුන්වෙනි කොටස. එක භාෂාවක් පමණක් අසමත් වීම නිසා පාඨමාලාවට තෝරාගනු ලැබීමේ සම්භාවිතාව අහිමිවන සිසුන් ගණන කීයද? එක භාෂාවක් පමණක් අසමත් වීම නිසා. හරි. දැන් ඔය සමත්වන සෙට් එකනේ ඔය රවුන්ඩ් තුන ඇතුළත ඉන්නේ. එක් භාෂාවක් පමණක් අසමත් වීම නිසා පාඨමාලාවට තෝරාගනු ලැබීමේ අවස්ථාව අහිමිවන සිසුන්. හරි. එතකොට මෙතනදී දරුවනේ එක් භාෂාවක් පමණක් අසමත් වීම නිසා දැන් මෙතන ඉන්නේ කවුද? මේ ඉන්නේ ඉංග්‍රීසි භාෂාව සමස් සිසුන්. මෙතන ඉන්නේ සිංහල භාෂාව පමණක් සිසුන්. භාෂාව පමණක් සමස් සිසුන්. එතකොට සෝරි ඉංග්‍රීසි භාෂාව සමස් සිසුන්. එතකොට මෙතන මේ මැද ඉන්නේ භාෂා තුනම සමස් සිසුන්. මෙතන ඉන්නේ ඉංග්‍රීසි සහ සිංහල පමණක්. මෙතන තියෙන්නේ දෙමළ සහ සිංහල පමණක්, ඉංග්‍රීසි සහ තමිල් පමණක් තමයි මේ තැන්වල ඉන්නේ. එතකොට අපෙන් අහන්නේ මොකක්ද? අහන්නේ එක් භාෂාවක් පමණක් අසමත් වීම නිසා පාඨමාලාවට තෝරාගනු ලැබීමේ අවස්ථාව අහිමි වන සිසුන් ගණන. එතකොට මෙතන ඉන්නට ඕන භාෂා තුනම මේ කතන්දරේ කියන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයකින් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම සමත් වන්නෝ භාෂා පාඨමාලාවක් හැදෑරීම සඳහා සුදුසුයි. ඔය භාෂා තුනම සමත් වෙන කට්ටිය තමයි මේ වැඩේට ගන්නවා කියලා කියන්නේ. දැන් එතකොට අපිට මෙතනද කියන්නේ එක් භාෂාවක් පමණක් අසමත් වීම නිසා පාඨමාලාවට තෝරා ගන්න ලැබීමේ අවස්ථාව අහිමි වන සිසුන් ගණන. එක් භාෂාවක් පමණක් අසමත් වීම නිසා. හරි. එක් භාෂාවක් පමණක් අසමත් වීම කියන්නේ භාෂා දෙකක් පමණක් සමත් වීම. ඔක අනිත් පැත්තට ගත්තහම එක් භාෂාවක් පමණක් අසමත් වීම කියන්නේ භාෂා දෙකක් පමණක් සමත් වීම. එහෙම ගත්ත හැකෙන. එතකොට භාෂා දෙකක් පමණක් සමත් කවුද ඉන්නේ? මෙතන 10, මෙතන 9, මෙතන 11. එහෙනම් භාෂා දෙකක් පමණක් සමත් වෙච්ච සිසුන් ගණනේ ඔය අපෙන් අහන්නේ. එහෙනම් භාෂා දෙකක් පමණක් සමත් සිසුන් ගණන කියන්නේ 10යි 9යි 11යි කියන කට්ටියක එකතුව. 10යි 9යි 11යි කියන අයගේ එකතුව. 9යි 11 10 9යි 11යි කියලා කියන්නේ 20යි, මේ 10යි කියන්නේ 30යි. එහෙනම් දරුවනේ භාෂා දෙකක් පමණ අසමත් වෙච්ච ශිෂ්‍යයෝ තමයි නොකියා කියන්නේ උත්තරේ පුතේ 30යි. ආ උත්තරේ 30ක් කියලා ආපු අය රයිට් හරි ගොඩක් ඉන්න. බලන්න උත්තරේ 30ක් කියලා ආපු අනිත් අය ආ රයිට් හරි. ලියත්ම හරි, ලක්මිනී හරි, නිමේෂ හරි, ආදිත්‍ය හරි රයිට්. ජනනට උත්තරය ආව නැද්ද? සඳරුවන් හරි. ජනන ජනනට ආවේ නැද්ද අගය? ඉමින් පවතිනවා මං හිතන්නේ. හරි. හොඳයි. ඊට පස්සේ පොතේ තුන්වෙනි කොටස හරි 4. අහඹු ලෙස තෝරාගත් ශිෂ්‍යයෙකු භාෂා පාඨමාලාව සඳහා තෝරාගන් ලැබීමට සුදුසුකම් ලැබීමේ අයක වීමේ සම්භාවිතාව. දැන් පුතේ මේ තෝරාගන් ලබන ශිෂ්‍යයෙක් සුදුසුකම් ලැබූ පුද්ගලයෙක් වෙන්න නම් භාෂා තුනම පුළුවන් කෙනෙක් වෙන්න බෑ. භාෂා තුනම පුළුවන් කට්ටිය ඉන්නේ කියද?
38. එතකොට භාෂා තුනම පුළුවන් කෙනෙක් වීමේ සම්භාවිතාවය කියන්නේ මුළු ගණන 100යි මෙතන ඉන්නේ 38යි සම්භාවිතාවය කියල 100n 38යි සම්භාවිතාව පුතා 100n 38යි. මේ අගේ ආපු කට්ටිය මට බලන්න කියන්නේ කාට ආවේ කියලා. ඔව් බලන්න කියන්නේ අර නිවේශ හරි සඳරුවන් හරි ලියත්ම හරි ලක්මිනි හරි ආදිත්‍ය හරි සඳරුවන් රයිට් හරි හරි උත්තරේ එනවනේ හරි රයිට් ඕකේ. පස්වෙනි කොටස සිංහල සහ දෙමළ යන භාෂා දෙකම සිංහල යන සිංහල සහ දෙමළ යන සිංහල සහ දෙමළ හරි සිංහල සහ දෙමළ යන භාෂා දෙකම සමත් නමුත් ඉංග්‍රීසි භාෂාව අසමත්. සිංහල සමත් දෙමළ සමත් හරිද? සිංහල සහ දෙමළ කියන භාෂා දෙකම සමත් නමුත් ඉංග්‍රීසි භාෂාව අසමත්. මේ දෙන්නම සමත් නමුත් ඉංග්‍රීසි ෆේල් වෙච්ච කට්ටිය දැක්වෙන ප්‍රතිස ඉහත රූපයේ අඳුරු ගන්න. සිංහල සමත් දෙමළ සමත් හැබැයි ඉංග්‍රීසි සමත් නැහැ. මේ රෝමට අයිති රෙජිස්ටර් එක කියන්නේ මෙන්න මේ කට්ටිය. මෙන්න මෙතන මේ කොටස අඳුරනවා නම් හරි. මේ කොටස තමයි අඳුර වෙන්නට ඕන. බලන්න මේ කොටස අඳුර කරපුවාමට බලන්න කියන්න. ලියත්ම හරි. තව කාගේද මේ කොටස අඳුර වෙච්ච කට්ටිය? සඳරුවන්ගෙත් හරි. නිමේෂ හරි. ලක්මිනි හරි. තව කවුද ඉන්නේ? ඔ ජනනට ආවේ නැද්ද? ජනන ආවේ නැහැ තව. හරි අඩු රයිට් හරි හරි යවන්න හරි ආදිත්‍ය හරි රයිට් හොඳයි. ඔන්න පුතේ ඔතනින් තුන්වෙනි ප්‍රශ්නෙත් අපේ ඉවර වෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. ප්‍රශ්න තුනක් හරි. එන්න හතරවෙනි ප්‍රශ්නයට. හතර ප්‍රශ්නටත් එන්නකො. රුක් සටහන් ගානකට නැවතත් එනවා. හතරවෙනි ප්‍රශ්නය හරි ඉක්මන් කරලා ගමු බලන්න. ඔය රුක්සටහන රුක්සටහනක් අඳින්න නි කියන්නේ හරි පටන් ගමු බලන්න කතන්දරේ කියවලා. හතර පටන් ගන්න බලන්න පුතාලා කට්ටක් ගාලා. ඉක්මන් කරලා ගන්න බලන්න. හතරවෙනි ප්‍රශ්නෙට උත්තර ටික. හතර ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ. යතුරු කැරල්ලක් බැලූ බැල්මට සමානසේ පෙනෙන යතුරු පහකින් සමන්විතයි. එහෙත් එක්තරා අගුලක් විවෘත කළ හැක්කේ ඉන් එක් යතුරකට පමණයි. හරි පහෙන් එකකට විතරයි අගුල විවෘත කරන්න පුළුවන් වෙන්නේ. ශිෂ්‍යෙක් සසම්භාවී ලෙස එක් එක් යතුරක් යොදා ගනිමින් එම අවුල විවෘත කිරීමට වැඩිම වශයෙන් දෙවරක් උත්සාහ කරනවලු. පළමුවන උත්සාහය අසාර්ථක වුවහොත් පමණක් ඔහු නැවත වරක් උත්සාහ කරන අතර ඒ සඳහා ඉතිරි යතුරු හතරෙන් එකක් සසම්භාවී ලෙස තෝරා ගන්නවලු. හරි. පළමුවන උත්සාහයේදීම අවුල විවෘත කිරීමේ සම්භාවිතාව කීයද? මට පොඩ්ඩක් ටක් ගලපු දෙය කියන්න. පළවෙනි අවස්ථාවේම අගුල විවෘත කිරීමේ සම්භාවිතාව මට ටක් ගල ටෙක්ස්ට් කරන්න කීයද කියලා. දැන් සමාන යතුරු පහක් තියෙනවා. ඒ යතුරු පහෙන් එක එක්තරා අගුලක් විවෘත කරන්න පුළුවන් එක යතුරකින් විතරයි. යතුරු පහක් තිබ්බට එකකින් විතරයි විවෘත වෙන්නේ. අපෙන් අහනවා පළමුවන උත්සාහයේදීම යතුර තමයි අගුල විවෘත වීමේ සම්භාවිතාව. හරි උත්තර දාගෙන යන සමහර දරුවෝ බලන්න මට අනිත් බලන්න උත්තර දාගෙන දාගෙන යන්න. රජ ලක්මිනි කියද පුතේ සම්භාවිතාව කියද සම්භාවිතාව ලක්මිනිගේ? රයිට් හරි පුතේ ඒක උත්තරේ හරි. ලක්මිනිගේ උත්තරේ හරි. අනිත් අයත් බලන්න. ආරයිට් නිමේෂකෙත් හරි. නිමේෂකෙත් හරි. සඳරුවන් හරි ඒ උත්තරේ හරි. ආදිත්‍ය ආදිත්‍යද ආදිත්‍යද හරි. අසඳරුවන් හරි. කොනිත්තයි උත්තර තාම ඉන්නේ නැද්ද? හරි මම සාකච්ඡා කරන්නම් බලන්න. මෙන්න මෙහෙම පුරේ හරි. ඔව් දෙත්මිනේ කියද පුතේ? දෙත්මි කීයද?
සම්භාවිතාව කියනකොට ඔව් නෙත්මි සම්භාවිතාව කියද හරි මම සාකච්ඡා කරන්න හොඳට බලන්න එක සමානව පේන යතුරු පහක් නිබුදේ තියෙන්නේ එක සමානව පේන යතුරු පහයි තියෙන්නේ හරිද එක එහෙත් එක්තරා අගුලක් විවෘත කරන්න පුළුවන් ඉන් එක් යතුරකින් විතරයි යතුරු පහක් තිබුණට එක යතුරකින් විතරයි මේ අගුල වැඩ කරන්නේ ශිෂ්‍යෙක් සසම්භාවී ලෙස එක් එක් යතුරු යොදා ගනිමින් එම අගුල විවෘත කරන්න වැඩිම වශයෙන් දෙවතාවක් උත්සාහ කරනවලු පළමුවන උත්සාහය අසාර්ථක වුණොත් පමණක් ඔහු නැවත දෙවන වතාවටත් එම උත්සාහයම කරලා ඉතිරි යතුරු හතරෙන් එකක් සසම්භාවීව තෝරා ගන්නවා කියලයි කියන්නේ පළවෙනි අපෙන් අහන්නේ කොටසෙන් පළමුවන උත්සාහයේදීම අගුල විවෘත වීමේ සම්භාවිතාව යතුරු පහෙන් එකයිනේ වැඩ කරන්නේ එහෙනම් පළවෙනි උත්සාහයේදීම දරුවනේ අගුල විවෘත කිරීමේ සම්භාවිතාවය කීයද පහෙන් එකයි උත්තරේ පහෙන් එකයි හුඟක් අය කියලා තිබුණ උත්තරේ පහෙන් එකයි ඊට පස්සේ එක් එක් උත්සාහයේදී අගුල විවෘත වීම හෝ විවෘත නොවීම යන සංසිද්ධි සහ එම සිද්ධිවලට අදාළ සම්භාවිතාව දක්වන රුක් සටහනක් අඳින්න හරි අවස්ථා දෙකක් තියෙනවානේ පුතේ අවස්ථා දෙකක් තියෙනවා ඒ අවස්ථා දෙක ගත්තාම මම එකක් ලියනවා පුතා විවෘත වීම අනිත් එක පුතා විවෘත නොවීම පළවෙනි උත්සාහයේ දෙවෙනි උත්සාහයේ විවෘත වීම ඊළඟට පුතේ විවෘත නොවීම මෙයත් විවෘත වීම විවෘත නොවීම මේ පළමු උත්සාහය මේ දෙවන උත්සාහය මොකද පළවෙනි උත්සාහයේදී විවෘත වීම කියද සම්භාවිතාවේ පහෙන් එකයි විවෘත නොවීම එහෙනම් පහෙන් හතරයි හරිද ඊට පස්සේ කියනවනේ පුතේ පළමුවන උත්සාහයේදී අසාර්ථක වුණොත් විතරක් දෙවෙනි වතාවට උත්සාහ කරනවා කියනවනේ උත්සාහ කරන අතර ඒ සඳහා ඉතිරි අතුරු හතරෙන් එකක් සසම්භාවීව තෝරා ගන්නවා දැන් ඔන්න පළවෙනි වතාවට ට්‍රයි කළා විවෘතුනේ නැහැ විවෘත නොවුණා නම් ඊට පස්සේ දරුවනේ එයා මේක ට්‍රයි කරන විවෘත කරන්න දැන් යතුරු පහෙන් එකක් අයින් කරනවා යතුරු හතරයි එතකොට යතුරු හතරෙන් විවෘත වීම කොච්චරද හතරෙන් එකයි සම්භාවිතාව එතකොට මෙතන ඉන්නේ හතරෙන් තුනයි මොන බලන්න විවෘත උනේ නැත්තම් තමයි ඊළඟ පහට ට්‍රයි කරන්න මේක විවෘත කරන්න එතකොට අපිට ගානෙම කියනවා ඔහු නැවත වතාවක් උත්සාහ කරන අතර ඒ සඳහා ඉතිරි යතුරු හතරෙන් එකක් සසම්භාවීව තෝරා ගන්නවා හතරෙන් එකක් ගන්නවා කියන්නේ සම්භාවිතාව මෙතන හතරෙන් එකක් ඇද්දි මෙතන විවෘත නොවීම හතරෙන් තුනයි එතකොට දැන් පළවෙනි අවස්ථාවේම විවෘත වුණා නම් මේක නතර කරනවානේ එතකොට මෙන්න මේ කොටස එතෙන්ට ආවේ නැහැ කියලා වුණකුත් නැහැ ඒ කියන්නේ දැන් වාලන්දර රූපේ මෙයා විවෘත වුණා නම් මෙතනින් නතර කරන්න මේ කොටස ඇන්දේ නැහැ කියලා උලක් නැහැ හැබැයි ඇන්ද කියලා උලකුත් නැහැ ඇන්දොත් කොහොමද වෙන්නේ මෙයා විවෘත වුණා නම් ආය විවෘත කරන්න අවශ්‍ය නැහැ හැබැයි දෙවෙනි පාර මෙයා ගන්නවා නම් තියෙන්නේ මෙතන යතුරු පහයි මෙතෙන් ගැති යතුරු හතරක් වෙනවා එතකොට මෙතන විවෘත වුණා නම් ආය මේක විවෘත කරන්නේ නැහැ ඒක විවෘත නොකරන නිසා මෙතන සම්භාවිතාව බිඳුවයි මෙතන මෙතන හතරෙන් හතරයි මම කියපු දේ හොඳට තේරුම් ගන්න මෙයා විවෘත වුණා නම් මෙයා විවෘත කරන්න ඕනේ නැහැ එතකොට විවෘත කරන්නේ නැත්තම් හතරෙන් බිඳුවයි ඒක සම්භාවිතාවයක් නැහැ එතන හතරෙන් බිඳුව නම් මෙතන හතරෙන් හතරයි එහෙම නැත්තම් ඔයාලා මෙන්න මේ මුළු කොටසම නැතුව මේ කොටස අයින් කරලා ලියන්න මේ කොටස නැතුව මේ සෙට් එක මේ 1යි 2යි 3 මේ සෙට් එක විතරක් තියන්න මේ ටික නැතුව ලියන්න ගැටලුවක් නැහැ ඔක දානවා නම් මෙහෙමයි එන්නට ඕන පුතේ හරි දරුවෙක් කනවා සර් උඩේක ඕනේ නැහැ නේද සර් ඔව් දැන් උඩේක නැතුණත් ගැටලුවක් නැහැ දැන් උඩේක එක යනවා නම් මෙහෙම යන් ඒක නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ ඒක ඔයාලා කැමති නම් උඩේක නැතුව යන් මොකද විවෘත වුණාට පස්සේ එතනින් පස්සේ විවෘත කරන්න ඕනේ නැහැ නේ ඒ නිසා මේක අවශ්‍ය නැහැ නමුත් මේකත් එක යනවා නම් මෙහෙම ගියා කියලා ප්‍රශ්නකුත් නැහැ හරි හොඳයි කැමති නම් මේක නැතුව අදින්න අවශ්‍ය නම් මේක දාලා අදින්න ඒත් අවුලක් නැහැ හරි එයාගේ හරි ඔය කතන්දර ටික ආවදාසම සම්භාවිතාවන් ටිකක් ගන්නවා තමයි අපි ඉදිරියේ එක්වරක් බිංදුව බිංදුවයි පස්සරක් අතර 20යි
මෙතන එක්වරක් හතර හතරයි, පස්වරක් හතර විස්සයි. මෙතන හතරවරක් එක හතරයි, පස්වරක් හතර විස්සයි. හතරවරක් තුන 12යි, පස්වරක් හතර 20යි. සම්භාවිතාවයන් ටික. ඊට පස්සේ අහනවා අපිට දරුවනේ, උත්සාහ දෙකෙන් කවර එකකදී හෝ ශිෂ්‍යයාට අගුල විවෘත කිරීමට හැකිවීමේ සම්භාවිතාව. උත්සාහ දෙකෙන් කවර එකකදී හෝ ශිෂ්‍යයාට අගුල විවෘත කිරීමට හැකිවීමේ සම්භාවිතාව. අගුල විවෘත කරන්න පුළුවන් වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ මොකද? දැන් අගුල විවෘත කරන්න පුළුවන් වීමේ සම්භාවිතාව. දැන් මෙතන බලන්න, මෙයා මෙතනදී විවෘත කරනවා, මෙතන විවෘත වුණත් නැත්නම් ගැටලුව වෙන එකපාරක් විවෘත කරනවා. ඊට පස්සේ මෙතන විවෘත වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන විවෘත කරනවා. ඒ කියන්නේ මෙයයි මෙන්න මේ සෙට් එකේ එකතුව. මෙන්න මේ තුන් දෙනාගේ එකතුව තමයි කියන්නේ. හරි, අන්න බලන්න. දැන් විවෘත දැන් එක අපිට කියන්නේ උත්සාහ දෙකෙන් කවර අවස්ථාවකදී හෝ ශිෂ්‍යයාට අගුල විවෘත කිරීමට හැකිවීම. එතකොට ඕනම වෙලාවක අගුල විවෘත කරන්න පුළුවන් කියන්නේ මේ වෙලාවේ අගුල විවෘත කර හැකියි. මෙතන විවෘත කෙරුවොත් මේ පැත්ත මොකක් වුණත් ගැටලුවක් නැහැ. විවෘත වීම හෝ විවෘත නොවීම මේ දෙකෙන් අදාළව නැහැ. මොකක් වුණත් එච්චරයි. මෙතන විවෘත වෙනවා නම් මේ දෙකම ගන්නවා. මෙතන විවෘත වෙන්නේ නැහැ. හැබැයි මෙතන විවෘත වෙන නිසා මේ කොටසම මනක් ගන්නවා. මේ තුන් දෙනාගේ එකතුව ගත්තත් හරි. එහෙම නැත්තම් හරි, එහෙම නැත්තම් අපිට පුළුවන් පුතේ කරන්න, මෙතනත් විවෘත වෙලා නැහැ, මෙතනත් විවෘත වෙලා නැහැනේ. අවස්ථා දෙකේදීම විවෘත නොවූ අවස්ථා දෙකෙන් වෙන්න පුළුවන් උපරිමගේ සම්භාවිතාව එකක් නිසා එකෙන් මේ කඩු කළත් ඒත් හරිය, එකෙන් මේ සෙට් එක කඩු කළත් ඒත් හරි. එහෙම නැත්තම් මේ තුන් දෙනා එකතු කරත් ඒත් හරි. ඔයාලා කැමති ක්‍රමයක් ගන්න, තුන් වෙනි ක්‍රමයට උත්තරේ ගනිද්දි එකෙන් 20ෙන් 12ක් අඩු කරුවත් හරි. එතකොට එක කියන්නේ මෙතන 20 වේදීම 20 කියලා ලියලා, මෙතන 12 වේදීම 20 කියලා වැඩි ආගත්ත හැකිනේ. එක කියන්නේ 20ෙන් 20යි, මෙතන 20ෙන් 12යි. 20ෙන් 12ක් ගියත් පොදේ 8යි. උත්තරයක් එනවා 8 8 20යි. හරිද? ඕක එකක්. එහෙම නැත්තම් මේ තුන්දෙනා එකතු කරන්න. බින්දු හරය සමාන නිසා 0.4 4 4 එකතු වුනහම ඒත් එන්නේ 8 වේදීම 20යිනේ. එතකොට ඕනනම් ඕක ලියන්න පුළුවන්. 0.8 20 4 8 20 ආයත් 4 8 20 එකතුව 8 8 20යි. පැහැදිලිද? හරි, මෙයාගේ පුතාලට ඇවිල්ලාද? මෙයා හෝ අර ඔය දෙකෙන් ඕන එකක් හරියයි. ඔය ක්‍රම දෙකම හරි. අඩුපාඩු නැතුව හදාගන්න. ඔය දෙකෙන් ඕන එකක් හරි. අඩුපාඩු නැතුව පුතාල හදාගන්න. හරි. එතකොට 7 වෙනි ප්‍රශ්නේ ඒ හරි. හරි, අඩුපාඩු හදාගන්නකෝ. ඒක B කොටසක් අපි ලස්සන ගානක් බලන්න. B කොටසට try එකක් දෙන්න උත්තර ගන්න. A මේල B හොයන පට්පට් ගාලා, sorry A ඡේදන B හොයන, A ඡේදන B නේ දෙන්නේ, A ඡේදන B හොයන පට්පට් ගාලා ඉක්මන් කරලා ගමු බලන්න. අපි try එකක් දෙමු බලන්න, අපි උත්තරේ ගන්න පුළුවන් ඔයාලට. ඉක්මන් කරලා ගන්න බලන්න. හරි, ඉක්මන් කරමු අපි බලන්න. මේක සුළු කරන්න නැද්ද කියලා දරුවෙක් කන. ඔව්, කැමති නම් සුළු කරන්න. මෙහෙම මෙහෙම තිබ්බත් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයාලා වුණා මේ 20ෙන් 8 කියන එක සුළු කරගත්ත හැකි 4ෙන් බෙදලා 4 2යි 4 5යි. 5ෙන් 4ක් කියලා ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එනේ සෝරි, 5ෙන් 2යි නේද? 4ෙන් බෙදුවොත් 5යි. ඔව් 2යි. 5ෙන් 2යි නේ. 5ෙන් 2ක් කියලා ඕනනම් ලියා ගන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම තියන්න ප්‍රශ්නයක් නැහැ. ඒක සුළු කිරීම අනිවාර්ය නැහැ. මෙහෙම තිබ්බත් ගැටලුවක් නැහැ. සුළු කරත් කමක් නැහැ. හොමෝ තිබ්බත් කමක් නැහැ. හරි. එම මොදේ B කොටස ගත්තමකෝ. 4 වෙනි ප්‍රශ්නේ B කොටස අපට දෙනවා. N A මේල B යන්න N A සහ N B ඇසුරින් ප්‍රකාශ කරන්න. N A මේල B. හරි, දරුණෙන් A මේල B අපි දන්නවා. A මේල B කොහමද ලියන්නේ? N A මේල B කියන්නේ කොහමද? N A ධන මේ වල තියරි පන්තියේදී ඉගෙනගෙන ඇති පුතේ. N A මේල B කියන්නේ N A ධන N B ඍණ
ඒ ඡේදන B මතකයිනේ NA මේල B කියන්නේ NA ධන NB ඍණ NA ඡේදන B ඔන්න ලිව්වා. එනයින් මෙන්න මේකට උත්තර ගන්න කියලා කියනවා. A මේල B වල ඩෑෂ් සමාන එක බව දීලා තියෙනවා right. NA ඡේදන B අහනවා. හරි. දැන් පදවලට ආදේශ කරලා බලන්න උත්තරයක් ගන්න try එකක් දෙන්න බලන්න. හරි. පොඩි try එකක් දෙමු හැමෝම බලන්න. ඉක්මන් කරන්නකෝ. ඉක්මන් කළ ගමු අපි. ටක් ගල ගන්න බලන්න. ආදේශ කළ ගමු. නෙත්මි දැන් දාවේ පුතේ ඔයා නෙත්මි මදුෂිකා මුලින් ඉඳලා ක්ලාස් එක හිටියේ නෑ නේද? දැන් පොඩ්ඩට කලින් නේද ආවේ? ඔව් සර් මට ඉන්න බැරි වුණා බෝධි පූජාවට ගියා. හරි හරි. දැන් ඔයාලට දැන් මේ හැම පේපර් එකකම මේ අපි ඩිස්කෂන් එකේ රෙකෝඩින් එක අපි ඔයාලගේ ගෲප් එකට දානවා. ඔයාලට පුතේ අවශ්‍යයි තව හැගෙනවා නම් ඒ වීඩියෝ ටික බලන්න. බලලා බලලා අවබෝධයක් ලබා ගන්න. ඒත් එක්කම පුතේ ඔයාලට අපි තව මේ විශේෂයෙන්ම මේ දැන් මේ වෙනකොට ගෲප් එකට අපි දාලා තියෙනවා පුතේ ප්‍රතිශත පාඩමට දාලා ඩොකියුමන්ට් එක දාලා තියෙනවා. එතකොට අපි මේ ප්‍රතිශත කොටසට අදාළව අපි දරුවනේ හෙට ඇවිල්ලා ඉරිදානේ හෙට වලට ක්ලාස් එකක් අපි දාලා නැහැ මම හිතන්නේ. හෙට දාලා නැහැ. ඊට පස්සේ සඳුදා තියෙනවා. සඳුදා අඟහරුවාදා ඒ දවස්වල තියෙනවා. සඳුදා නම් තියෙන්නේ පාන්දර ක්ලාස් එකක් තියෙන්නේ. අපි ඒ වැඩට සරහනට සම්බන්ධ වෙමු. සම්බන්ධල වැඩ ටික කරගෙන යන්න මම පුළුවන් උපරිමයක් ඔයාලට කරලා දෙන්න උත්සාහ කරනවා විවාහයකට කලින්. ඔයාලත් මමත් එක්ක සහ සම්බන්ධලා වැඩ ටික කරගෙන යන්න වීඩියෝ ටික බලන්න. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ ඔයාලගේ මේ මාසේ ඒල් ඕ ලෙවල් එක්සෑම් එක ඉවරන ගමන් ජූනි මාසේ ඔයාලට ස්කෝල් උසස් පෙළ පන්ති පටන් ගන්නවා. ඒ කලින් චැප්ටර් ලේඛනයක් කරලා තියෙනවා. එතකොට අලුතෙන් පන්ති ජූනි මාසේ පටන් ගත්තට පස්සේ ඔය ස්කෝලේ ප්‍රතිඵල එන්න කලින් ඔයාලගේ ඒ ලෙවල් පන්ති පටන් ගන්නවා. එතකොට ඔයාලා ඒ ලෙවල් කරන විෂය ධාරාව මොකක්ද කියලා දැම්මම තීරණය කරලා දැම්මම කියන්නේ ඕ ලෙවල් කරලා ඉවර වෙලා තීරණය කරලා ඔයාලා කැමති කැමති විෂය තෝරාගත්ත විෂය ධාරාවන් එක්ක ඔයාලා උසස් පෙළ පන්ති වලට සම්බන්ධ වෙන්න. හරි. ඉස්කෝලේ ඔයාලගේ ප්‍රතිඵල එන්න කලින් ඒ ලෙවල් පන්ති පටන් ගන්නවා. හරි. ඒ නිසා මේ දැන් ප්‍රතිඵල එන්න කලින් ඔයාලා ඒ ලෙවල් පන්ති වලට විෂයන් තෝරගෙන යන්නේ. ඒ නිසා මේ පාර ඕරල් එක්සෑම් එකේ මැස් පේපර් එක හරියට කරගන්න බලන්න. මැස් එකෙන් ඔයාලා හුඟක් වෙලාට උඩට යටට යන්නේ. මේ මැස් පේපර් එක හරියට කරගත්තොත් ඔයාට කැමති ඕනම විෂය ධාරාවකින් උසස් පෙළ කරන්න පුළුවන් වෙයි. හරි. හොඳයි, ඉක්මන් කරන්න බලන්න පුතාලා. දැන් අපිට මෙහෙම කියන්නේ මේ කතාවේ කියනවා එන් සර්වත්‍ර කුලකයේ සමානයි 20යි. එන් ඒ සමානයි 16යි. එන් ඒ 16ක් කියලා කියනවා. එන් බී 17ක් කියලා කියනවා. අපෙන් අහනවා එන් ඒ මේල බී ඩෑෂ් සමානයි එක බව දී ඇති විට දරුවනේ ඔය දැන් කියන කතන්දරයේ හැටියට මෙන්න මෙහෙම කන්නේ ඔය කියන්නේ මම මෙහෙම කියනවා මෙහෙම කුලක දෙකක් තියෙනවා මේ කුලකයේ ඒ මෙයා බී මේක සර්වත්‍ර කුලකය නම් සර්වත්‍ර කුලකය අවයව ගාන 20යි කියනවා එන් ඒ මේල බී කියන්නේ මේ රවුන්ඩ් දෙක එයාට පිටින් එන් ඒ මේල බී වල ඩෑෂ් සමාන එකක් කිව්ව ගමන් එන් ඒ මේල බී කියන්නේ කීයද මෙයා 20 නම් එළිය එකක් නම් ඉන්නේ මේ දෙන්න එකතුව කීයද 19යි. එහෙනම් එන් ඒ මේල බී කියන්නේ කීයද 19යි. ඇයි සර්වත්‍ර කුලකයේ 20යි ඒ බී කියන දෙන්නගේ මේලේට පිටින් තියෙන කෙනා එකක් කියනවා මේ අපිට දෙන්න වරහන් ඇතුළේ එන් ඒ මේල බී ඩෑෂ් එන් ඒ මේල බී කියන්නේ මෙයා එයාට එළියෙන් තියෙන එකයි. එතකොට 20 න් එකක් ගියොත් 19යි. එතකොට මේ ඇතුලේ තියෙන 19ක්. ඒක තමයි මේක. ඍණ n a ඡේදන b අපෙන් අහන මෙයා. දැන් මම ලියනවා 19 සමානයි මේ දෙන්න එකතු කරනවා. 6යි 7යි 13යි 1යි 1යි 2යි. ඍණ n වාරයක් a ඡේදන b. මම මේ කොටස වමට ගේනවා 19 දකුණට ගේනවා. n වාරයක් a ඡේදන b සමානයි 23 න් අඩු කරනවා 19ක්. 13 න් 9ක් අඩු කරනවා 3 න් 9ක්ද එකක් ඉල්ල ගන්න 13 න් 9ක් 4යි. මෙතන තියෙන 1යි 1 න් 1ක් 0යි n
ඒ ඡේදන b සමානයි 4ක් කියලා පුතේ වටිනාකමක් අපට ලැබෙනවා. හරි. n a ඡේදන b සමාන sorry 4ක් වැරදුනද මං අතින්? 6යි 6යි 12යි 14යි. ආ මෙතන 33යි නේ. sorry 33 නෙමෙයි 33යි. 33යි 33 මේක කියන 14යි. හරි ඈ. n a මේල b සමානයි 14ක් කියලා එනවා. හරි. මේ අගේ ආපු කට්ටිය බලන්න. බලන්න මේ අගේ ආපු කට්ටිය කියන මට බලන්න. කාටද මේ අගෙන් ආවේ? ආයිට් හරි ලියත්මට ආවා ලක්මිනීට ඇවිල්ලා තියෙනවා අනිත් අය කොහොමද තත්ත්වේ ආරට හරි ආදිත්‍ය ආවා සඳුරු වන්න ආවා පොතේ නෙත්මි වටාවේ නැද්ද උත්තරේ ආ නෙත්මි නම් පස්සේ සම්බන්ධ වෙන්නේ නේ ආරට හරි ඇවිල්ලා තියෙනවා සඳුරු වන්න හරි නිමේෂට මොකද තත්ත්වේ නිමේෂ ආවෙ නැද්ද උත්තරේ නිමේෂට ආවෙ නැද්ද ජනනරත් හරි ආවා ආරට නිමේෂත් ආවා හරි හොඳයි උත්තර ටික ආවා. එතකොට පුතේ ඔතනින් 4 වෙනි ප්‍රශ්නෙත් ඉවර වෙනවා. හරි. හොඳයි. අනිත් තරවටත් ඇවිල්ලා තියෙනවනේ. හරි. 4 වෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් පුතේ එන්න ඔහමම 5 වෙනි ප්‍රශ්නෙට. 5 වෙනි ප්‍රශ්නෙට අපි එමු. 5 වෙනි ප්‍රශ්නෙට එන්නකෝ. එහමම. හරි. මම මේ ටික මකන්නම්. 5 වෙනි ප්‍රශ්නෙට එන්න හැමෝම. පස්සේ ප්‍රශ්නෙට එන්න. පස්සේ ප්‍රශ්නේ බලන්න කියවගෙන try එකක් දෙන්න බලන්න පොතේ. පස්සේ ප්‍රශ්නය රතු පාට මේක සහ පාට මේක දම් පාට හරි හොඳයි එක් පකල ගම් බලන්න රෙඩ් යෙලෝ පර්පල් හරි ශිෂ්‍යෙක් තවානක ඇති මල් පැල 100කින් මෙතන සර්වසු කලකේ 100යි කියනවා මල් පැල 100කින් සෑම පැලයකටම රතු පාට කහ පාට සහ දම් පාට මල් පිපෙන ශාක කොටස් තුනක් වලින් බද්ධ කළලු. බද්ධයක් සාර්ථක බව නිරීක්ෂණය කරනු ලබන්නේ පැලයේ එම පාටින්ම මල් පිපීම මගිනි. බද්ධ කිරීමෙන් පසුව පැලවල මල් පිපීම පිළිබඳව තොරතුරු පහත සරි තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද වෙන් රූප සටහනක් පහත දීලා තියෙනවා. හරි. දී ඇති වෙන් රූපය පිටපත් කරගෙන රතු පාට මල් පමණක් පිපෙන පැල දැක්වෙන පෙදෙස අඳුරු කර පහත දැක්වෙන තොරතුරු වෙන් රූපයේ දක්වන්න රතු පාට මල් පිපෙන කොටස පමණක් දැන් මෙතන දම් පාට මල් කහ පාට මල් රතු පාට මල් එතකොට මෙතන මේ හරියද රතු පාට කියන කොටස ගත්තාම මෙතන පිපෙන්නේ රතු සහ කහ පමණක් මෙතන පාට තුනම මෙතන රතු සහ දම් පමණක් එතකොට රතු පමණක් බෙදෙන්නේ මෙන්න මේ හරියේ රතු පමණක් පිපෙන්නේ මෙන්න මේ කොටස තුළ මේක හයිලයිට් කරා නම් හරි අඳුරු කරා නම් හරි හරි ඊට පස්සේ කියනවා කහපාට මල් පමණක් පිපෙන පැල සංඛ්‍යාව 25යි කහපාට මල් පමණක් පිපෙන පමණක් කියන්නේ මේ හරිය කහපාට පමණක් 25යි හරි කහ සහ දම් පාට යන දෙවර්ගයේම මල් පිපෙන නමුත් රතු පාට මල් නිපපෙන පැල සංඛ්‍යාව එතකොට දරුවනේ මේ දම් පාටයි කහ පාටයි දම් පාටයි කහ පාටයි යන මල් දෙවර්ගයේම මල් පිපෙන නමුත් රතු පාට මල් නොපිපෙන රතු පාට කියන්නේ මේ රතු පාට මල් පිපෙන්නේ නැති සෙට් එකේ ඉන්න පහක් මෙන්න මෙතන පහයි ඊට පස්සේ කියනවා කහ පාට සහ සිම්ප ඒක B කියනවා කහ පාට හා රතු පාට කහ පාටයි රතු පාටයි මේ දෙන රතු කහ පාට සහ රතු පාට යන දෙවර්ගයේම මල් පිපෙන සංඛ්‍යාව 10යි හරි එතකොට කියනවා දරුවනේ කහ පාට සහ රතු පාට කහ රතු යන දෙවර්ගයේම මල් පිපෙන කට්ටිය 10යි. ඒ කියන්නේ මෙන්න මෙතන 10යි. 10යි කහ පාට මල් නොපිපෙන පැල සංඛ්‍යාව කීයද? කහ පාට මල් නොපිපෙන පැල සංඛ්‍යාව. හරි. එතකොට කහ පාට සහ රතු පාට යන මල් දෙවර්ගයේම පිපෙන පැල සංඛ්‍යාව 10යි. මේ දෙවර්ගයේම පිපෙන පැල සංඛ්‍යාව කියන්නේ මෙයයි මෙයයි. මේ දෙන්නම අයිති වෙන කොටස. එතකොට මේ දෙන්නම අයිති වෙන කොටස කියනවා මෙන්න මෙතන 10ක් දානවා මේ දෙන්නම 10යි
හරි මැදේ කොටස නෙමෙයි ඈ. හරි අපෙන් අහන්නේ කහපාට මල් නොපිපෙන පද සංඛ්‍යාව. එතකොට කහපාට මල් නොපිපෙන පද සංඛ්‍යාව කියන්නේ මේ සෙට් එක කහපාට මල් පිපෙන, මේ සෙට් එක හැර එළියේ ඉන්න සෙට් එකම කහපාට මල් නොපිපෙන කට්ටිය. හරි එතකොට දැන් ඔය 25යි රයිට් 25යි 5යි 10යි. හරි එතකොට අපිට දැන් ගන්න පුළුවන් තව විනාඩියක් ඉන්න කහපාට සහ මම මේ සිම්පල් බීවල් පොඩි පැටලවිල්ලක් වුණාද කියලා බලන්න. කහපාට සහ රතුපාට යන දෙවර්ගයේම මල් පිපෙන සංඛ්‍යාව 10යි. රතුපාටයි කහපාටයි කියන දෙවර්ගික කියන මැද කෑල්ල සෙට් එකේ ඉන්නවා 10ක්. හරි. හරි. එතකොට කහපාට මල් නොපිපෙන පළ සංඛ්‍යාව. කහපාට කියලා කියන්නේ මේ මෙයාට අයිති නැති කට්ටිය. කහපාට මල් නොපිපෙන පළ සංඛ්‍යාව කියන්නේ මෙයාගෙන් එළියේ ඉන්න කට්ටිය. එතකොට කහපාට මල් නොපිපෙන සෙට් එක කියන්නේ කහපාට මල් පිපෙන කට්ටිය හොයාගත්තොත් 100න් ඒ කෑල්ල අඩු වුණාට පස්සේ එන සෙට් එක. එතකොට හරි දැන් එතකොට හරිනේ. දැන් ඇවිල්ලා තියෙන උත්තරේ එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම. මෙතනින් මම පොඩි පැහැදිලි කිරීමකොත් එක්ක ලියන්න ඕනට ඇවිල්ලා B කොටසද කහපාට මල් පිපෙන කට්ටිය ගන්නම්කෝ. කහපාට මල් පිපෙන සංඛ්‍යාව. කහපාට මල් පිපෙන සංඛ්‍යාව කියන්නේ මේ කොටස 25යි. මේ කොටස 5යි, මේ දෙන්නාගේ මේකතුව 10යි. එතකොට මේ මුළු සෙට් එක 10යි. හරි? එතකොට අපිට කියන්නේ ඔව් කහපාට සහ රතුපාට දෙවර්ගයේම මල් පිපෙන සංඛ්‍යාව 10යි. එතකොට මෙතන මේ ටෝටල් එක 10යි. මේ ටික 25යි. මේ කොටස 5යි. එතකොට මේ ටික එනවා 25යි 5යි 30යි 10යි 40යි. කහපාට මල් පිපෙන සෙට් එක 40යි. මේ ක්‍රවුම ඇතුළට 40ක් එනවා. හරිද? මේ රෝම 40යි. එතකොට කහපාට මල් පිපෙනවා 40ක්. කහපාට මල් නොපිපෙන කියන්නේ මේ 100 මේ 40 හැර ඉතිරි සෙට් එකම කහපාට මල් පිපෙන්නේ නැති අය. ඊට පස්සේ කියනවා කහපාට මල් නොපිපෙන. අපෙන් අහන්නේ කහපාට මල් නොපිපෙන පළ සංඛ්‍යාව. කහපාට මල් නොපිපෙන සංඛ්‍යාව කියන්නේ මුළු එකතුව 100යි. 100න් අඩු කරන්න නම් මේ කහපාට මල් පිපෙන 40 ඒ කියන්නේ 60යි. හරි. උත්තරේ 60ක් කියලා අපු කට්ටිය කවුද ඉන්නේ? නිත්මිතාවා, නිමේෂ හරි, ලියත්ම හරි, තව කාගේද හරි? ලක්මිනීගෙත් හරි. හරි අඩුපාඩු තියෙන කට්ටිය ටක් ගාලා හදාගන්න. මේක මේ විදිහම ලියාගත්තා නම් හරි. කහපාට මල් පිපෙන සංඛ්‍යාව කීයද කියලා ලියාගත්තා 40යි. කහපාට මල් නොපිපෙන සංඛ්‍යාව කියන්නේ එහෙනම් 100න් 40ක් අඩු කරනවා. හරි. ආදිත්‍යගෙත් හරිනේ. ජනනගෙත් හරි. හොඳයි. අඩුපාඩු තියෙන හදාගන්න. ඊට පස්සේ සී කොටස. රතුපාට මල් පිපෙන පළ සංඛ්‍යාව 45යි. රතුපාට මල් පිපෙන පළ සංඛ්‍යාව 45යි. මේ මුළු රෝම 45යි ලෝ. 45යි. දැන් දම්පාට මල් පමණක් පිපෙන පළ සංඛ්‍යාව 20යි. දම්පාට පමණක් කියන්නේ මේ හරිය 20යි. දැන් නම් අහඹුලස තෝරා ගන්න ලබන පළයක් අඩුම තරමින් එක බද්දයක් හෝ සාර්ථක වූ එකක් වීමේ සම්භාවිතාව. අඩු තරමින් එක බද්දයක් හෝ අඩුතරමින් එක බද්දයක් හෝ කිව්වහම බද්ද දෙක හෝ බද්ද තුනමත් ඒකට අයිති කියලා අපි සලකනවා. පැහැදිලිද? හරි. එතකොට රයිට්. එක බද්දයක් හෝ සාර්ථක වූ කෙනෙක්. දැන් අපිට මේ කතන්දරය කියනවා හරි. බද්ද කිරීම මගින් දරුවනේ මල් පැලවල මල් පිපීම පිළිබඳව තොරතුරු අඳිනලා තියෙනවා. එතකොට කියනවානේ පුතේ බද්දයක් සාර්ථක බව තීරණය කරන්නේ පැලේ එම පාඩින් මල් පිපීම මගින් කියලා. එතකොට අපිට දැන් මේ හැමතැනකම බද්ධ කරපු මල් තමයි තියෙන්නේ. අපෙන් අහන්නේ දරුවනේ රතුපාට මල් පිපෙන සංඛ්‍යාව 45යි, දම්පාට පමණක් පිපෙන කට්ටිය 20යි. හරි. අහඹු ලෙස තෝරා ගන්න පැලයක් අඩුම දරමින් එක බද්ධයක් හෝ සාර්ථක වූ එකක් වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එකේ මේලයයි අහන්නේ. මේලය. හරිද? දැන් මේ රෝම 45යි. මෙයා 25යි, මෙයා 5යි, මෙයා 20යි. හරිද? එකතුව සේරම 100යි. 100න් මේ සෙට් එක එකතුව කීයද කියලා ඉතින් අහන්නේ. හරි? එතකොට අපිට ලියන්න පුළුවන් ඇවිල්ලා C කොටසට එක බද්දයක් හෝ සාර්ථක ගුණාකර මේ රවුම 45යි.
හරි, එතකොට ලියන්න පුළුවන් ඒ කොටස 45යි, මේ රවුම් 45යි, මෙයා 25යි, මෙයා 5යි, මෙයා 20යි. හරිද? 100යි. හරය 100යි. මේ රවුම් 45යි, මෙයා 25යි, මෙයා 5යි, මෙයා 20යි. හරය 100යි. එතකොට මෙතනින් එනවා 25යි 5යි කියන්නේ 30යි, 30යි 45යි කියන්නේ 75යි, 75යි 20යි කියන්නේ 95යි. එතකොට පුතේ 100න් 95යි සම්භාවිතාව එක බද්දයක් හෝ සාර්ථක වීමේ. උත්තරය 100න් 95යි. මෙයාගේ ආපු අය කවුද මට බලන්න කියන්නේ? ඔයාගේ ආපු කට්ටිය කවුද ඉන්නේ? කවුරුද නැද්ද? ආරයිට් නෙත් මිට ආවා. නෙත් මි හරි. අනිත් අයට ආව නැද්ද? හරි. ලියත් මටත් ඇවිල්ලා තියෙනවා. හරි, අදක්ෂිණටත් ඇවිල්ලා තියෙනවා. හරි, අඩුපාඩු අනිමේෂත්. හරි, අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් හදා ගන්න. ඔය විදිහට එනවා පුතේ. පතරින් පස්සේ ප්‍රශ්නත් හරිනේ. හරි, ඕක ඉවරලා අහම වෙන්නක පොතා 6 වෙනි ප්‍රශ්නට. 6 වෙනි ප්‍රශ්නටත් එන්න ඔහොමම. උලක සම්භාවිතාව ලේසි අමාරු නැහැ. වැඩි වෙලා 6 වෙනි ප්‍රශ්නටත් එන්න පුතාලා. 6 වෙනි ප්‍රශ්නට එන්න. හරි, නම් එක මකන්නම්. හරි, හරි ප්‍රශ්නය ඒකත් වතාවක් කියව ගන්න බලන්න. කියවගම් බලන්න හයිවෙනි ප්‍රශ්නය. එක්තරා විදුහලකට ඇතුළවීම සඳහා අයදුම් කළ ශිෂ්‍යයකු එම විදුහලට තෝරා ගනු ලැබීමේ සම්භාවිතාව 5/3ක්ද? එසේ තෝරා ගනු ලබන ශිෂ්‍යයෙකු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ සම්භාවිතාව 3/1ක්ද වේ? හරි. හයිවෙනි ප්‍රශ්නය. දීලා තියෙනවා තෝරා ගනු ලැබීම. තෝරා ගනු ලැබීම. ඊළඟට තෝරා ගනු නොලැබීම. තෝරා ගනු නොලැබීම. හරි. අපෙන් අහන්නේ තෝරා ගැනීමේ සම්භාවිතාව 5/3යි. තෝරා ගැනීමේ සම්භාවිතාව 5/3යි. එහෙනම් තෝරා නොගැනීම කියද 5/2යි. එසේ තෝරා ගනු ලබන ශිෂ්‍යයෙකු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ සම්භාවිතාව 3/1යි. හරි, පළවෙනි කොටස කියනවා ඉහත තොරතුරු දැක්වීමට රුක්සකහනක කොටසක් මෙහි දීලා තියෙනවා. ඒ ඉතිරි කොටස සම්පූර්ණ කර ශාඛා මත අදාළ සම්භාවිතා දක්වන්න කියලා කියනවා. හරි, දැන් විදුහලට තෝරා ගැනීමේ සම්භාවිතාව 5/3ක් කියනවා. තෝරා නොගැනීමේ සම්භාවිතාව එතකොට 5/2ක් වෙනවා. හරි, එසේ තෝරා ගන්න ලැබූ ශිෂ්‍යයෙක් තෝරා ගත්ත ශිෂ්‍යයෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම තෝරා ගත්තට පස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම මෙතන ඉන්නේ වෙනත් මාධ්‍යයකින් ඉගෙනීම. හරිද? ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම 3/1යි. එහෙනම් වෙනත් මාධ්‍යයකින් ඉගෙනීම 3/2යි. අපි සම්භාවිතාවන් ටිකක් මෙතන නෝට් කරමු. තුන් වරක් එක 3යි, පස් වරක් 3 15යි. මෙතන තුන් වරක් 2 6යි, තුන් වරක් 5 15යි. ඔය ටිකත් හරි. දැන් මෙතන ප්‍රස්ථාරය, දැන් අර තෝරාගත්තට පස්සේ පාසලකට තෝරාගත්තට පස්සේ තමයි ඉතිරි කොටස් දෙක සම්පූර්ණ වෙන්නේ. මෙතන දැන් පාසලකට තෝරාගත්තේ නැත්නම් මෙතනින් එහාට අඳිනක තේරුමක් නැහැ. හරිනේ? හොඳයි. ඊට පස්සේ කියනවා, හරි, එම විදුහලට ඇතුළු වීමට අයදුම් කරපු ශිෂ්‍යයෙක් ඒ ඉංග්‍රීසි මාධ්‍ය නොවන පන්තියක ඉගෙනීමේ සම්භාවිතාව ඉංග්‍රීසි මාධ්‍ය නොවන පන්තියක ඉගෙනීමේ සම්භාවිතාව කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ වෙනත් මාධ්‍යයකින් ඉගෙනීම 15/6යි. ඒක දෙවෙනි කොටස, මේ පළවෙනි කොටසනේ. ඒක දෙවෙනි කොටස වෙන්නේ 15/6යි. සම්භාවිතාව 15/6යි.
වෙනත් මාධ්‍යයකින් ඉගෙනීමේ සම්භාවිතාවයෙන් යහන්නේ එයා පුතේ 15 වෙනි 6යි. ඒක නම් හරි ලේසි නේද? මං හිතන හුඟක් අය උත්තර දාලා තියෙනවා. හරි, ඒක නම් ලේසි, හුඟක් අය දවිලා තියෙනවා. හරි, ඒ කොටස හරි. එයාගේ බී කොටසට එන්නක පොතේ, බී කොටසට එන්නකෝ. මේ රුක්සරණ හරියට අඳගන්න. නෙත්මි මොකක් දහනවා පුතේ? සර් 15 වෙනි 4 නෙවෙයිද? 15 වෙනි 4 නෙමේ පුතේ, 15 වෙනි 6. ඇයි මෙතන තුන් වරක් මෙහෙම කියන්නේ? තුන් වරක් 2 6යි, තුන් වරක් 5 15යි. වෙනත් මාධ්‍යයකින් ඉගෙන ගැනීම 15 වෙනි 6යි. 15 වෙනි 6යි. නෙත්මි පැහැදිලි නේද පුතේ? ගුණ කරලා ගන්න. මේ පැත්තෙන් තුන් වරක් 2 6යි, 5 4 15යි, 15 වෙනි 6යි. එහෙම ඉන්නේ. හරි, මම රුක්සරණ මකන්නද? තව දිනා ඉන්නවද? ඉක්මන් කරමු බලන්න. දරුවෙක් තව අහනවා. ලියන්න. 5 2 වෙන්න පුළුවන් නේද සර්? 5 2. ඒක නම් තුනින් බෙදලා නේද? හා හරි, පුළුවන්. 5 6 8 15 කියන්නේ තුනින් බෙදුවොත් 3 2යි, 3 5යි. 5 2 කියලා කියන්න පුළුවන්. හරි, එහෙමත් හරි. ඒක සුළු කරලා ගන්නත් පුළුවන් ඈ. හරි, අපි යමු පොතේ B කොටසට. දැන් එන්නක හැමෝම B කොටසට. හරි, වෙන් රූප සටහනක් දීලා තියෙනවා. එයා ඇසරින් ගානක් අහන්නේ. වෙන් සටහන ඇසරින් ගානක් අහන්නේ පුතාලගෙන්. හරි, වෙන් සටහන ඇසරින් ගානක් අහන්නේ. හරි, රයිට්. මෙයා 35යි, මෙයා 40යි, මෙයා 25යි, මෙයා x. එතකොට මෙතන කියන ලිඛිත පරීක්ෂණය සමස් සිසුන්. ලිඛිත පරීක්ෂණය, ලිඛිත පරීක්ෂණය සමස් සිසුන්. මෙතන ඉන්නේ ප්‍රායෝගික පරීක්ෂණය සමස් සිසුන්. ප්‍රායෝගික පරීක්ෂණය සමස් සිසුන් ඉන්නේ. හරි, එතකොට කියනවා ලිඛිත සහ ප්‍රායෝගික යන පරීක්ෂණ දෙකකටම පෙනී සිටපු ශිෂ්‍යුන් 120 දෙනෙක් හිටියලු. සර්වාත්මකවල 120යි කියනවා. ප්‍රතිඵල ආශ්‍රිත තොරතුරු රූපේ දෙනවා. හරි, ඊට පස්සේ කියනවා පළවෙනි කොටස x යගේ සොයන්න. පුතේ x ලාගේ කියන්නේ මෙන්න මේ කුලක අවයව 3යි, මෙයාගේ එකතුව 120ට සමාන කරන්න. එතකොට පුතේ x ලට අගයක් එනවා. පළවෙනි කොටස කියන්නේ එහෙනම් 120 සමාන වෙනවා 35 ධන 40 ධන 25 ධන x කියන පදයට. මෙතන 120 සමානයි 35යි 25යි කියන්නේ පොතේ 60යි 40යි 100යි. 100 එක කරන x පදයක්. මේ 100 වම් පැත්තට ගේන්න. 120ෙන් අඩු වෙනවා පොතේ 100ක් සමානයි x. එම නිසා x කියන්නේ 120ෙන් 100ක් ගේපන් පොතේ 20ක් කියලා එනවා. x සමානයි 20යි. x 20 කියමු. අගේ නම් හැමෝටම වගේ අවිලා තියෙනවනේ. බලන්න ආපු කට්ටිය කියන්න. සඳරුවන් හරි, netmini හරි, netmi හරි, ආදිත්‍ය හරි, ක්ලියත් මට අවිලා තියෙනවා. හරි, ජනනට ආවද? නිමේෂ හරි, ජනන ජනනකට කියන්න පුතේ පොඩ්ඩක්. ජනන දක්ෂින, දක්ෂිනට ආවද? දක්ෂින මට කියන්න ආවද නැද්ද කියලා? x අගේ 20ක් කියලා දක්ෂින ඇවිල්ලා නැද්ද? නෑ වගේනේ. හරි, අඩුපාඩු තිරණ පොතේ හදා ගන්න. හොඳයි, ඊට පස්සේ කියනවා ඉහත තොරතුරු ඇසුරින් පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. පරීක්ෂණය ලිඛිත පරීක්ෂණය සමස් සිසුන් ගණන. ලිඛිත පරීක්ෂණය සමස් සිසුන් කියන්නේ පුතේ මේ 40යි 35යි එකතු කරනවා. එතකොට කියද 75යි. ලිඛිත පරීක්ෂණයේ සමස් සිසුන් 75යි. අසමස් සිසුන් කීයද කියලා අහනවා. දැන් ලිඛිත පරීක්ෂණයේ සමස් සිසුන් මේ රවුමට එනවා නම් අසමස් සිසුන් කියන්නේ මෙයයි මෙයයිගේ එකතුවනේ. මෙයා සමත් කට්ටියනේ. එහෙනම් අසමත් කට්ටිය කියන්නේ මෙයා හැර මෙයාගේ මෙයාගේ එකතුව. මෙතන 25යි. x කියන්නේ 20යි. සේරම කීයද? 45යි. 45. එහෙනම් ලිඛිත පරීක්ෂණයේ සමත් කට්ටිය 75යි, අසමත් කට්ටිය 45.
පහයි. ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් කට්ටිය, ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් කට්ටිය කියන්නේ මේ රවුම්ලි තියෙන කොටස් දෙක 40යි 25යි එකතු වුණාම කීයද? 65යි. ප්‍රායෝගික පරීක්ෂණය අසමත් කට්ටිය කියන්නේ මේ රවුමෙන් පිට ඉන්න කට්ටිය, මෙතන 35යි මෙතන 20යි, සේරම කීයද? 55යි. අසමත් කට්ටිය පුතේ 55යි. ඔන්න ඔය විදිහට වගුව සම්පූර්ණ වෙනවා. හරි, උත්තර නම් හැමෝටම ලැබිලා තියෙනවා. හරි, ඔව් ඩිස්ප්ලේ කරලා තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ පොතෙන් ඔන්න ඉවරයි. හරි, අද හොඳ වේගකින් වැඩ ටික යනවනේ. හොඳයි ඈ, ඔයාලත් හොඳට වැඩ ටික කරනවා. හොඳට එහෙම කරගෙන යන්න. 7 වෙනි ප්‍රශ්නටත් අපි යමුද? 7 වෙනි ප්‍රශ්නටත් එන්න. 7 වෙනි ප්‍රශ්නය ඉක්මන් කරලා ගමු බලන්න. හත කරගෙන බලන්න තනියම. හතේ AB කියලා කොටස් දෙකක් තියෙනවා. හත්වෙනි ප්‍රශ්නේ A. තනි පුද්ගලයෙකුට ක්‍රීඩා කළ හැකි පරිගණක ක්‍රීඩාවකදී ක්‍රීඩකයා විසින් මෝටර රථයක් තරඟ වට දෙකක් ධාවනය කරන්නට ඕන. තරඟ වටයකදී ජය හෝ පරාජය හෝ යන දෙකෙන් එකක් පමණක් සිදු වෙනවා. ආධුනිකයෙකු මුල් තරඟ වටේ ජය ගැනීමේ සම්භාවිතාව 5 න් 1යි. හරි. ඉහළ තොරතුරු දැක්වීමට ඇඳි අසම්පූර්ණ රුක් සටහනක් 5 දැක්වේ. ඒ ශාඛා මත අදාළ සම්භාවිතා සලකුණු කරන්න. හරි. පළවෙනි අවස්ථාව දැක්කට පස්සේ එක්කෙනෙක් ජය අනිත් එක්කෙනා පරාජය. හරිද? අපිට කියනවා මුල් වටේදී ජය ගැනීමේ සම්භාවිතාව 5 න් 1යි. ජය ගැනීම පුතේ 5 න් 1යි නම් පරාජය වීම කීයද? 5 න් හත්නේ 4යි. ජය ලැබීම 5 න් 1යි නම් පරාජය වීම කීයද? 5 න් 4යි. එතකොට අපෙන් අහන්නේ දරුවනේ මේ ඇලි අසම්පූර්ණ රූප සටහනක් දෙනවා. එහි ශාඛා මත අදාළ සම්භාවිතා සටහන් කරන්න. ඔන්න පළවෙනි එක්කෙනාට උත්තරේ. අඩුපාඩු හදාගන්න. අඩුපාඩු ටික හදාගන්න. හරිද? හරි. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස, ආධුනිකයෙකු මුල් වටය ජයගත හොත් දෙවන වටය ජය ගැනීමේ සම්භාවිතාව 6 න් 1ක් වන අතර මුල් වටය පරාජය වුවොත් දෙවන වටය ජය ගැනීමේ සම්භාවිතාව 4 න් 1යි. දෙවෙනි වටේ ජය හෝ පරාජය හෝ ලැබීම දැක්වීම සඳහා ඉහත රුක් සටහන දීර්ඝ කර අදාළ සම්භාවිතාව ලකුණු කරන්න. මොන ලස්සන ගානක්. එතකොට දරුවනේ ඊළඟට දෙවෙනි වතාවට මෙයාගේ ආය ජය සහ පරාජය කියන ශාඛා දෙකක් එනවා. මෙයා ජය, මෙයා පරාජය. දැන් අපිට කියනවා මුල් වටේ ජය ගත්තොත් දෙවන වටේ ජය ගැනීම 6 න් 1යි, දෙවෙනි වටේ 6 න් 1යි. මෙයා 6 න් 1 නම් මෙයා 6 න් 5යි. ඒ වගේම කියනවා මුල් වටේ පරාජය වුවහොත් දෙවෙනි වටේ ජය ගැනීම 4 න් 1යි, එහෙනම් පරාජය වීම 4 න් 3යි. අපි සම්භාවිතාවන් ටික ඉදිරියෙන් නෝට් කරලිමු. එතකොට ලේසි. එක්වරක් එක 1යි, පස්වරක් 6 30යි. එක්වරක් පහ 5යි, පස්වරක් 6 30යි. හතරවරක් එක 4යි, පස්වරක් 4 20යි. හතරවරක් 3 12යි, පස්සලක් 4 20යි. ඔන්න සම්භාවිතාවයන් ටිකක් අපි මේ භාග සංඛ්‍යා ගුණ කර කර ඉදිරියට අරගෙන නෝට් කර ගැනීම කළා. ඒ රුක්සටහන සම්පූර්ණ කරගන්නක පොතේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලා හරි. හරි. සම්පූර්ණ කරගෙන ඊට පස්සේ 3 වෙනි කොටස උත්තරේ ගන්නවා. ආධුනිකයෙකු වට දෙකම පරාජයට පත්වීමේ සම්භාවිතාව 3 වෙනි කොටස උත්තරේම යටි දෙනවා. වට දෙකම පරාජය වීම, මෙතනත් පරාජය වෙනවා, මෙතනත් පරාජය වෙනවා. වට දෙකම පරාජය වෙන්නේ මෙතන විතරයි, 20න් 12යි.
විසෙන් 12යි. හතරවෙනි කොටස. එක් වටයක් පමණක් ජයගැනීමේ සම්භාවිතාව. එක් වටයක් පමණක් ජය ගන්නවා. මෙතන පරාජය වෙනවා, මෙතන ජය ගන්නවා. එක වතාවක් විතරයි. මෙතන ජය ගන්නවා, මෙතන පරාජය වෙනවා. එක වතාවක් විතරයි. අනිත් හැම අවස්ථාවකම මෙතන ගත්තාම දෙන්නම ජය, මෙතන ගත්තාම දෙන්නම පරාජය. එතකොට ජය එක අවස්ථාවක පමණක් හිමි වෙන්නේ මෙන්න මේ දෙන්නට විතරයි. ඒ කියන්නේ 30න් 5යි 20න් 40යි කියලා දෙන්න දරුවනේ අපි එකතු කරනවා. 30න් 5යි මෙතන 20න් 4යි කියලා දෙන්න අපි එකතු කරලා ගන්නවා. එතකොට දරුවනේ අපිට ලැබෙනවා අගයක් මෙන්න මෙහෙම ලැබෙයි. 30න් 5යි 20න් 4යි. පොදු හරයක් ගන්නවා 60ක් කියලා. 60ට 30ව 2යි, 2වරක් 5 10යි. 60ට 20ව 3යි, 3වරක් 4 12යි. 30යි 20යි, sorry 10යි 12යි කියන්නේ 22යි. බෙදෙනවා 60ෙන්. ඕනනම් ඉතින් අපිට මේක සරල කරලා දාපුවා නම් පුළුවන් දෙවරක් 11යි දෙවරක් 30යි. 30න් 11ක් කිව්වත් හරි 60න් 22ක් කිව්වත් හරි. හරි? රයිට්. මෙයාගේ ආපු කට්ටිය බලන්න. මේ එක්කෝ මේක නැත්තම් මේක 60න් 22ක් හරි 30න් 11ක් හරි ආපු කට්ටිය කවුද? රයිට්. සඳරුවන්ට ආවා, නිත්මිට ආවා, ලියත්ම හරි, ලක්මිනි හරි, නිමේෂ හරි, ආදිත්‍ය හරි, සඳරුවන් හරි. රයිට්. දක්ෂිණට ආවෙ නැද්ද මොකද? දක්ෂිණ 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 මඩවට දාන්න. මොකද මේ කියලා ජනන දක්ෂිණත් හරි. ජනන මොකද උනේ? ජනනට ජනන උත්තරය ආවෙ නැද්ද පුතේ? ආවෙ නැත්නම් ටක්කර දාගන්න. හරි, අඩුපාඩු රහිතව වැඩ ටික කරන්න බලන්න, ඉක්මන් කරලා ගන්න. හරි, ඒ කොටස නම් ඔන්න ඉවරයි. ඒ කොටස හරි. එයා ඊට පස්සේ අපි එන්නේ පොද බී කොටසට. අපි බී කොටසට එමු. හරි, මම මේ බෝඩ් එක මැකුවට කවන්න යන්නේ. හරි, බී කොටසට එනවා. අද බී කොටස දීලා තියෙන පොතේ කුල කාංකණයෙන් අවයව ටිකක් දීලා තියෙනවා ඔයාලට. ඒ අවයව දිහා බලලා පොතේ උත්තරේ ගන්නයි තියෙන්නේ ගැටලුවට අදාළව. හරි, ඉක්මන් කරන්න බලන්න. බී කොටස අදාළව බලන්න උත්තරේ ගමු. සර්වත්‍ර කුලකයේ දෙනවා 1 ඉඳලා 9 දක්වා තියෙන ධන නිකිල ටික දෙනවා නේද? ධන නිකිල ටික දෙනවනේ. සර්වත්‍ර කුලකයේ දෙනවා 1 2 3 4 5 6 7 8 සහ 9 කියලා. ඊට පස්සේ කැපිටල් A 10ට අඩු දෙකෙහි ගුණාකාර දෙනවනේ. අවයව ටික ලියමුකෝ. 10ට අඩු දෙකේ ගුණාකාර කියන්නේ මොකද? 2 4 6 8 කියන ටික. ඊට පස්සේ B 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7 කියන ටික. ඊට පස්සේ අහන්න මොකද්ද? A මේල B ඩෑෂ්. A මේල B. A මේල B කියන්නේ මොකක්ද? A සහ B කියන දෙන්නටමයි තිය අවයව ටික. A සහ B කියන දෙන්නටමයි තිය අවයව. දෙන්නටමයි තිය අවයව කවුද? 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා, 6 තියෙනවා, 7 තියෙනවා, 8 තියෙනවා. 2 ඉඳලා 8 දක්වා සියල්ලක්ම A මේල B ටයි තියෙන්නේ. අපෙන් අහන්නේ මොකක්ද? A මේල B වල ඩෑෂ්. මේක අනුපූරකය අහන්නේ. අනුපූරකය කියන්නේ මෙයා සර්වත්‍ර කුලකයේ තුල මෙයාටයිදි නැති අය. මේ කුලකයටයිදි නැති අය. එතකොට මේ කුලකයේ තියෙන්නේ 2 ඉඳලා 8 දක්වා. 2 ඉඳලා 8 දක්වා තමයි මෙයාටයිදි. එතකොට මෙයාටයිදි නැති කට්ටිය කියන්නේ 1 සහ 9 විතරයි. 1 සහ 9 කියන අවයව A මීල B ඩෑෂ් ටයිදි වෙනවා. පැහැදිලිද? හරි.
රයිට් ආදිත්‍ය අහනවා, ආදිත්‍ය අහනවා, ආදිත්‍යද ආදිත්‍යාද? මම ආදිත්‍යා කියලා කිව්වේ උමයන්ග, ආදිත්‍ය උමයන්ගද? පුතෙත් දුවෙක්ද ආදිත්‍යද ආදිත්‍යාද? පුතෙත් දුවෙක්ද මේ පුතෙක්ද? කවුරු හරි කමන් අද වෙන්නේ. එන ආදිත්‍ය නේද? රයිට් රයිට් හරි. මම ආදිත්‍ය කියලා මුලින්ම කිව්වේ. හරි. එතකොට පුතේ රයිට් අහනවා මේ පහ එන්නේ නැද්ද කියලා. නෑ පුතේ. අපෙන් දැන් අහන්නේ මේ ඔය 10ට ප්‍රථමක සංඛ්‍යාවනේ. දැන් එතකොට ප්‍රථමක සංඛ්‍යාවක් ගත්තට පස්සේ මොනවද? දෙක ප්‍රථමක, දෙක තමයි පරිණිත ප්‍රථමක සංඛ්‍යාව. දෙක, තුන, පහ, හත, ඔය ටික ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? සාධක යුගල, කියන්නේ සාධක. දැන් මොනවද? දැන් ඔය ප්‍රථමක සංඛ්‍යා කියලා කි, දැන් ප්‍රථමක සංඛ්‍යා ගත්තාම අපිට මුලින්ම වෙනවා 2, 3, 5, 7, 11, 13, 14, 19. ඒවල තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ඒතර පහ ප්‍රථමක සංඛ්‍යාවක් පුතේ. හරි? එතකොට ඔය මේ දෙන්නගේ එකතුව තමයි මේ එන්නේ. එයා සර්වත්‍ර කුලයෙන් මේ ටික අයින් වුණාම ඉතිරි අයව තමයි 1 සහ 9. 1යි 9යි තමයි මෙයාගේ අනුපූරකය කියලා අපි දකින්නේ. හරි. ඔව් අමේ ඔව් සාධක එකක් පමණක් තියෙන අය කියලා කියනවන්නේ මේ උපදේ. ප්‍රථමික සාධක කියන්නේ සාධක එකක් පමණක් තියෙන කට්ටිය. හරි. හරිනේ මේ ටික ආවනේ. හරි. ඊට පස්සේ හරි ඒ කොටසත් ඉවරනේ. ඒතර 7 වෙනි ප්‍රශ්නත් ඉවරයි. හරි. මේ අපි කතා කරගෙන යන වේගය වැඩිද තේරෙනව නේද? මම යන ස්පීඩ් එක වැඩිද නැහැ නේ? ඔයාලා මං හිතන්නේ හොඳට අල්ලගෙන අල්ලගෙන යනවා වගේ මට දැනෙන නිසා මං ටිකක් ටිකක් වේගෙන් යනවා මං හිතන්නේ. ඔයාලා තමයි හොඳට වැඩ ටික කරගෙන යන අවුලක් නැහැ වගේ. මං යන වේගෙ වැඩිද? ස්ලෝ කරන්න ඕනද? තේරෙන්නේ නැද්ද මට පොඩ්ඩක් කියන්න? මං හිතන්නේ ඔයාලා අවුලක් නැතුව ඇදගෙන යනවා කියලා හිතන්න තමයි මම මේ කරගෙන යන්නේ. අවුල්ද එහෙම මේ යන වේගෙ වැඩිද? එහෙම නැහැ. නෑ හරි නෑ සර් මේ වගලක් නෑ. රයිට් හරි. හොඳයි හොඳයි හරි. එහෙනම් ඔයාලා දැන් ගානට ඇවිල්ලා ඉන්නේ මේ ට්‍රැක් එකේ ඉන්න සෙට් එක. හරි. එහෙනම් හොඳයි ඔයාලා. ඔය ස්පීඩ් එක තියාගන්න. දැන් ඔයාලා උසස් පෙළ මොන විෂයද හරාව කරන්න ගියත් උසස් පෙළදීත් ඔය වේගය කියන එක හරිම වැදගත් නේ. සාමාන්‍ය පෙළදී කොහොමත් වේගය වැදගත්. මොකද මේ කාල පරාසයන් තුළ ඔයා ගණන් පේපර් එකේ ඔයාට මේ ටයිම් මැනේජ්මන්ට් කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නත් වෙනවනේ නේද? රයිට්. හොඳයි. රයිට් හරි. මේ කියන ලේසි ගණන් නිසා හරි ගණන් ලේසි නන්ද ස්පීඩ් යන කවුරු නැහැ කියන්නේ නැත්තම් මඤ්ඤන්ද එහෙමතේ. හරි. හරි සර් වර්ගපූර්ණයේ පාඩම අමාරුයි. හරි එතකොට මේ වර්ගපූර්ණයේ පාඩම හරි ඔය බලමුකෝ. රයිට් 9 7 වෙනි ප්‍රශ්න එතකොට ඉවරයි. දැන් පුතාල එන්නකෝ 8 වෙනි ප්‍රශ්නට. 8 වෙනි ප්‍රශ්නට එන්නකෝ. අටවෙනි ප්‍රශ්නෙටත් ඇවිල්ලා හරි ඔය දීලා තියෙන වෙන් උපසරණ ඇඳගෙන ඔය අදාළ කලාප අඳුරු කරගෙන බලන්න පටන් ගන්න බලන්න. ඒකත් ලේසි ප්‍රශ්නයක්. කට්ටක් ගාලේ යම් බලන්න එහෙනම්. අටවෙනි ප්‍රශ්නක් වැඩි දෙමු බලන්න අපි. කට්ටක් ගාලා දැන් ඒ අතරතුර ඔයාලට දැන් පුතේ මේ මොනවා හරි ගැටලු තිබුණොත් ඒ කියලා දැන් ඔය දැන් මේ වෙනකොට ඔයාලට දැන් ස්කෝල් වල පේපර්ස් දැන් දෙනවා. ඊට පස්සේ ඔයාලට මොඩල් පේපර්ස් වගේ දේවල් දෙනවා ඇති. ඔයාලා යන ටියුෂන් ක්ලාසස් තියෙනවනේ හැමදරුවේ මේ ක්ලාසස් වල දෙන ප්‍රශ්න තියෙනවා. මොනවා හරි එහෙම අඩුවක් එහෙම නැත්නම් ඒ කියන්නේ මොනවා හරි තැනක ගැටලුවක් එහෙම වුණොත් ඔයාලා පුතේ ඕනලාවක මට WhatsApp message එකක් තියන්න. ඒ ගානේ screenshot එකකුත් එක්ක. හරි. ඔයාලා ළඟ මම හිතන මගේ number එක තියෙනවනේ. මම දවසකට ඔයාලට දුන්නා. ඒ ඕනම කෙනෙක් දාගන්න. 0.74යි 0.85යි 40යි 13 මෙන්න මේ නම්බර් එකට ඔයාලා WhatsApp message එකක් තියන්න ගැටලුවක් වුණොත්. ඒ කියන්නේ මොනවද දන්නේ නැති තැනක් නොතේරෙන තැනක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඕනලාවක අහන්න. screenshot එකක් ගහලා ගානක් දාන්න මට. එතකොට මම ඒක වලලා ඔයාලට මම උත්තර ටික ලබා දීම සිද්ධ කරන්න. මොනවා හරි අවුලක් වුණොත් පැහැදිලිනේ. හරි. දැන් ඉස්සරහට අපි තව කතා කරන්න තියෙනවා. දැන් ඔයාලට මම මේ වෙනකොට ඔයාලගේ group එකට දාලා තියෙනවා පොතේ ප්‍රතිශත කොටස දාලා තියෙනවා ප්‍රතිශත ටික තියෙනවා. ඊට පස්සේ තව ඉන්න තියෙනවා පොතේ ත්‍රිකෝණමිතිය
ඊට පස්සේ මොනවද තව ඉන්න තියෙනවා, ශ්‍රේණි පාඩම ඉන්න තියෙනවා, ශ්‍රේණි ඒ වගේම පරිමාව පාඩමක් ඉන්න තියෙනවා. හරි, එතකොට ඒ ටිකත් ආවට පස්සේ වැඩ ගොඩක් අපේ පන්ති හරහා ඔයාලට කරලා දුන්නා කියලා මට සතුටු වෙන්න පුළුවන්. හරි හරි, මොකද මමත් මේ වැඩ හුඟක් වෙලාවට කරන්නේ. දැන් මමත් මටත් දවල්ට ක්ලාසස් තියෙනවා. දැන් ඒ ක්ලාසස් ටික ඉවර කරලා ඉවිල්ලා තමයි ඔයාලට දැන් මේ වැඩ ටික කරලා දෙන්නේ. එතකොට හෙටත් මම උදේ ඉඳලා ක්ලාස් හවස වෙනකම්ම, එතකොට ඒ අතරතුර තමයි මේ ටයිම් ටේබල් ටිකක් හදාගෙන අර මගේ වගකීමක් ලෙස සලකලා මම මේ වැඩේ කරන්නේ. මොකද හැම අවුරුද්දකම මම එක්සෑම් ඕරල් එක්සෑම් එක ළඟදී දරුවන්ට මේ ගණිතයේ කොටස් මම කියලා දෙනවා. මේ අවුරුද්දෙත් ඒ වැඩේ මම කරගෙන යනවා. මේ අවුරුද්ද චුට්ටක් පහ වුණා, නැත්තම් මම වෙනද මීට කලින් තමයි වැඩේ පටන් ගන්නෙ. හරි, එතකොට සමහර අවස්ථාවල දැන් මම පන්තිය ඔයාලට දැන් ওই ටයිම් එක අදත් දැන් 4 දැම්මට, එතකොට මම 4 පන්තිය පටන් ගන්නවා කියලා කිව්වට මමත් ඇවිල්ලා පෝෂ් එකක් දාලා රෑට කැම ටික බඩට දාගෙන තමයි ටක් ගාලා මෙතන දුවගෙන ඉන්නේ. එතකොට සාමාන්‍ය විනාඩි 5ක 10ක පොඩි ලේට් වීමක් හැම තියෙන්න පුළුවන්. ඒක ඔච්චර ගණන් ගන්න එපා. හරි හොඳයි. හරි, 8 වෙනි ප්‍රශ්නය. මිශ්‍ර පාසලක 10 වන ශ්‍රේණියේ සිසුන් 210ක් ඉන්නවා. හරි, 210ක් ඉන්නවා. අතරින් 90ක් ගැහණු ළමයි කියලා කියනවා. මෙම ගැහණු ළමයිගෙන් 20ක් පිහිනීමේ යෙදෙන අතර 28ක් මළල ක්‍රීඩාවේ යෙදෙනවා. හරි, ඔය ගානේ මෙහෙම කියනවා. මේ කට්ටිය පිහිනීම කරන කට්ටිය. පිහිනීම කරන කට්ටිය මෙතන ඉන්නවා. ඊට පස්සේ මෙතන ඉන්න මළල ක්‍රීඩාවේ යෙදෙන කට්ටිය. මළල ක්‍රීඩාවේ යෙදෙන කට්ටිය. මෙතන ඉන්නවා ගැහණු ළමයි. මෙතන මළල ක්‍රීඩාවේ කට්ටිය, මෙතන ගැහණු ළමයි, මෙතන පිහිනීම කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ කියනවා 10 වන ශ්‍රේණියේ සිසුන් ඉන්නවා සේරම 210ක්. මේ සෙට් එක 210යි. ඊට පස්සේ ඉන් 90ක් ගැහණු ළමයි. එතකොට 90ක් ගැහණු ළමයි කියන්නේ මෙන්න මේ කුලකයට එනවා, මෙතෙන්ට එනවා 90ක්, ওই රවුමට එනවා 90ක්. ඊට පස්සේ මෙම ගැහණු ළමයිගෙන් 20ක් පිහිනීමේ යෙදෙනවා. මේ 90ෙන් මෙතන තව සංඛ්‍යා ටිකක් දෙනවා. මෙයා 38යි, මෙයා 55යි කියලා දෙනවා. මෙම ගැහණු ළමයින්ගෙන් 20ක් පිහිනීමේ යෙදෙනවා. මේ ගැහණු ළමයින්ගෙන් 20ක්, මේ ගැහණු ළමයිගෙන් මෙතන ඉන්නවා ගැහණු ළමයිගේ කුලකේ, මෙතන පිහිනන කට්ටිය ගැහණු ළමයිගෙන් 20ක් පිහිනීමේ යෙදෙනවා. මෙන්න මේ සෙට් එක 20යි. මෙන්න මෙතන මේ මැද ධාරණි 20ක් එනවා. හරි, යෙදෙන අතර 28ක් මනද ක්‍රීඩාවේ යෙදෙනවා. 20ක් පිහිනීමේ යෙදෙනවා. එතකොට 28ක් මනද ක්‍රීඩාවේ. එතකොට මෙන්න මෙතන නේද 28ක්. මෙතෙන්ද 20යි, මෙතෙන්ද 28යි. මේ ධාරිට 20යි, මේ ධාරිට 28යි. හරි, එම ශ්‍රේණියේ සිසුන් පිළිබඳව තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද අසම්පූර්ණ වෙන් සටහනක් මෙහි දැක්වෙනවා. හරි, ඊට පස්සේ හරි, දැන් අපිට මෙහෙම ගත්ත හැකෙනි. දැන් මෙන්න මේ මුළු කොටස 28යි. ඒ කියන්නේ මේ කොටස 28යි, මේ කොටස 28යි, මේක 55යි. එතකොට මෙතන මේ සෙට් එක 28යි, මේක 55යි, මෙතන ගන්න ඔයා ගත්තා. මම මේ කාර්ය මෙතන චූටියට දෙන නිසා මෙහෙම ගන්නවා. මෙහෙම දැන් මෙතන තමයි 20 කියන සෙට් එක තියෙන්නේ. හරි, එතකොට මේ සෙට් එක මේ කොටස 28යි, මේක 55යි, මේ සෙට් එක 90යි. එතකොට 28යි 55යි කියන්නේ 28යි 28යි 55යි කියලා දැක්කින්න. හරි, මෙතන පොතේ දැන් 28යි 55යි ගත්තාම මේ මුළු කොටස 28යි, මේක 55යි. 28ට 55ක් එකතු කරන්න. 8යි 5යි 13යි, 5යි 2යි 7යි 1යි 8යි. එතන මේ 28යි මේ 55යි එකතු නම් 83යි. 7ක් ඉතිරෙනි. ඒ 7 තමයි මෙන්න මෙයා විතරක් ඉන්න සෙට් එක. මෙතන මේ විතරක් ඉන්න සෙට් එක, ඒ කියන්නේ ගැහණු ළමයි සහ පිහිනීම පමණක් කරන 7 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ කොටස 20යි නම් මෙතන 7යි නම් මේ මැද රවුමට එනවා 13ක්. 7යි 13යි 20යි. 28ෙන් මෙතන 13ක් නම් මෙතෙන්ට එනවා 15ක්. 15යි 13යි 28යි. හරිනේ, හොඳයි. ඊට පස්සේ මේ රවුම 20යි, මෙයා 34යි. හරි, අපි බලමුකෝ. හරි, ඊට පස්සේ කියනවා
දී ඇති වෙන් රූපය පිටපත් කරගෙන මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයින් දැක්වෙන ප්‍රදේශය අඳුරු කරන්න. දැන් මෙතන ඉන්නේ ගැහැණු ළමයින්. මෙතන පිහිනීම කරන අය. එතකොට මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි. දැන් මලල ක්‍රීඩාවේ යෙදෙන ශිෂ්‍යව මෙතන ඉන්නවා ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම. එතකොට ගැහැණු ළමයිට මෙතෙන්ද ගියපහම පිරිමි ළමයි කියලා කියන්නේ මෙන්න මේ සෙට් එක. ඔන්න සෙට් එක තමයි පිරිමි ළමයි අයිති වෙන්නේ. හරි, මෙන්න මේ කොටස අඳුරු කරා නම් ඔබ නිවැරදි. මේ කොටස අඳුරු කර ගන්න. ඒක හරි. එයාට B. මලල ක්‍රීඩාවේ යෙදෙන්නන් 70ක් ඉන්නවා. මලල ක්‍රීඩාවේ යෙදෙන අය 70යි. ඔය රෝම 70ක් නම් මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි ගන්න කීයද? මේ කොටස 28යි. මේ කොටස 28යි. ඊට පස්සේ මෙතන ඉන්නවා හරි, ඊට පස්සේ මෙතන කියන්නේ හරි මලල ක්‍රීඩා වේදෙන කට්ටිය 70ක් නම් මලල ක්‍රීඩා වේදෙන පිරිමි ළමයින් ගන්න කීයද? එතකොට මෙතන ඉන්න මලල ක්‍රීඩාවේ ඉන්න සෙට් එකෙන් ගැහණු ළමයි ටික අයින් කරන්න නම් හරිනේ. ඒක ඉතිරි කට්ටිය පිරිමි ළමයිනේ. එතන මලල ක්‍රීඩා කරන ළමයි කියන පිරිමි කට්ටිය කියන්නේ ඇවිල්ලා B කොටසට උත්තරේ ගත්ත හැකි. මේ රවුම කියන්නේ 70යි. ඒකෙන් අඩු කරා නම් මෙන්න මේ 28 හරි. මේ මැද කැල්ල අයින් කරා නම් හරි. 70න් 28 ගියොත් ඉතිරි සෙට් එකම පිරිමි ළමයි. එතකොට එනවා 10න් 2ක්, 10න් 8ක් ගියොත් එනවා 2ක් කියලා, 6න් 2ක් ගියොත් 4ක් කියලා එනවා. 42යි. උත්තරේ 42යි. බලන්න මෙයාගේ ආපු කට්ටිය 42ක් ආපු කට්ටිය. ආ උත්තර දාලා දාන්න ගිහිල්ලා දෙන හොකක් අයනේ. ආ රයිට් හරි හරි. ආ හරි පාළු උත්තර දාලා දෙනවා නේ. හරි මං හදාන යන්න බලන්න. ඔන්න B කොටස හරි. C කොටස. මලල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි ළමයි ගන්න කීයද? මලල ක්‍රීඩා කියන්නේ මලල ක්‍රීඩා කරන්නේ නැහැලු. ඊට පස්සේ පිහිනීම යන දෙකෙන් මලල ක්‍රීඩා කරන්නේ නැහැ, පිහිනීම කරන්නේ නැහැ. හරි, ඒ දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි ළමයි කියන්නේ එළියේ ඉන්න කට්ටිය. එතකොට මුළු සදාන 210යි. 210 මේ සෙට් එක. මේ රෝ මැදල 70ක් ඉන්නවා. මෙතන 7යි, මෙතන 34යි, මෙතන 55යි අඩු කරා නම් ඉතිරි කොටස් ටික එනවා. ඒ කියන්නේ එහෙම තමයි මෙතන ඉන්නවා 90ක්. මෙතන ඉන්නවා මේ සෙට් එක 42ක්, මෙතන ඉන්නවා 38ක් නේ. ඒ ටික ගියත් හරි. අප කොහොම හරි කමන්නේ. 210 න් අඩු කරන්න ඕනේ මේ සෙට් එක. මේක 90යි කියලු. මේ රෝම 90යි. 90ක් අඩු වෙනවා. මේ අඳුරු කරපු කොටස කියන්නේ 42යි. ඒකත් අඩු වෙනවා. මෙතන ඉන්න 38ක්. ඒකත් එකතු කරලා අඩු කරමු. 210 න් අඩු වෙනවා දැන්. 8යි 2යි 10යි 1ක් ඉදිරි. අතවර 9යි 1යි 10යි 4යි 14යි 3යි 17න් 41ක් ඉදිරි. දැන් 17ම තමයි. හරිනේ. 210 න් මේ අඩු වෙනවා. 0යි 11න් 7ක් ගියොත් එනවා 4ක්. මෙතන එකෙන් එකක් 0යි. උත්තරේ එනවා පොතේ 40ක් කියලා. ඒ කියන්නේ එක ක්‍රීඩාකවත් නොයදෙන පිරිමි ළමයි ගන්න 40යි. හරි, ඒකටත් උත්තරේ ඉන්නේ නැති. D කොටස කියනවා මෙහෙම. මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි ගණන x ලෙසගෙන මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි ගණන x ලෙසගෙන මුළු ගැහැණු ළමයි ගණන දැක්වීමට x අඩංගු සමීකරණයක් ගොඩනගා ඒ විසඳන්න. ආ හරි, අපි විසඳලා ඉවරයි. මෙන්න මෙතෙන්ට නගේන ඔය කියන්නේ. හරි, එතකොට අපිට කියනවා හරි එහෙනම් මම ගන්නම් මෙන්න මේ කොටස x කියලා ගන්න කියන්නේ. මේ කොටස x කියලා ගන්න කියනවා. මලල ක්‍රීඩාවේ පමණක් ඇදෙන ගැහැල් ළමයි. මම ඒක හදලා තිබුණා. ආ කමන්න හදමු. අයකට x දාලා හදමුකෝ. x දැසගෙන මුළු ගැහැල් ළමයි ගණන දක්වන්න x අඩංගු සමීකරණයක් ගොඩනගන්න. මුළු ගැහැල් ළමයි කියන්නේ මෙයානේ. එතකොට අපිට ගන්න පුළුවන් වෙනවා මේ කොටස x වෙනවා, මේ කොටස 20යි, මේ කොටස 55යි. එහෙනම් C D කොටස කියන්නේ මුළු ගාන 90යි සමානයි. මෙයා x වෙනවා ධන. මේ රෝම වෙන්නේ 20යි ධන. මේ කොටස වෙනවා 55. එතකොට ඕක තමයි සමීකරණය. ඒ කියන්නේ 90 සමානයි x ධන 75යි. ඔන්න සමීකරණය. මේ උඩේක තිබ්බත් කමක් නැහැ, මෙයා ආවත් කමක් නැහැ. ඊට පස්සේ කියනවා ගොඩනගා ඒ විසඳන්න. ආයක විසඳලම දාමුකෝ. හරි, ඊට පස්සේ 90 න් අඩු වෙනවා 75ක් සමානයි x. එහෙනම් x කියන්නේ 90 න් 75ක් ඇද්ද පුතේ 15යි.
ඔකට කියන්නේ හරි එක් සමානයි 15යි. ඒකත් හරි. ඊ කියනවා පිහිනීම සහ මලල ක්‍රීඩා යන දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයි ගන්න. පිහිනීම සහ මලල ක්‍රීඩාව කියන දෙකම මලල ක්‍රීඩාවයි පිහිනීමයි කියන දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයිගේ ගණන කීයද කියලා අහනවා. හරි ගැහැණු ළමයිගේ ගණන. පිහිනීමයි මලල ක්‍රීඩා කියන දෙකම. පිහිනීමත් කරනවා මලල ක්‍රීඩාවත් කරනවා. මෙතන ඉන්නේ පිහිනීම සහ මලල ක්‍රීඩාව පමණක් කරන අය. එතකොට අපිට මෙතනද කියන්නේ පිහිනීම සහ මලල ක්‍රීඩා යන ක්‍රීඩා යන දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයි ගණන. හරි. එතකොට මේ දෙකම කරන ගැහැණු ළමයි කියලා කියන්නේ හරි මෙන්න මේ සෙට් එකේ ඉන්නේ. එතකොට ගැහැණු ළමයෙක් වෙන්නත් ඕනේ පිහිනීම කරන්නත් ඕනේ. එතකොට මලල ක්‍රීඩා කරන්නත් ඕනේ. ඒ කියන්නේ පිහිනීම මලල ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයි කියන්නේ මැද කැලල. මැද කැලල කියලම කියද 13. උත්තරේ එනවා E කොටසට A B C D E 13යි උත්තරේ. ඊවලු උත්තරේ 13යි. හරි. ඊවලු උත්තරේ 13යි. ඔය කොටස් සේරම හරියයි බලන්න කියන්න. ඔය කොටස් සේරම හරියයි කවුද බලන්න කියන්න. කොටස් සේරම හරියයි. පැච්. මෙත්මිගේ හරි, ජනනගේ හරි. හරි ආදිත්‍ය හරි. ආරණ්‍ය නිමේෂ හරි, රයිට් ලක්මිනි හරි. හොඳයි. හොඳයි හරි. ඔන්න 8ක් හරි. කොහොම වෙන්න 9 වෙනි ගානට 9 වෙනි ගානටත් එමු පුතේ. 9 ලස්සන ගානක්. 9 වෙනි ගානක් දෙන්න බලන්න. 9 වෙනි ගාන. මම එහෙනම් මේක මකන්නම් නේද? හරි මම මේක මකන්නම්. එන්න පුතේ 9 වෙනි ගානට. පුළුවන් ඒ ටැට්ටක් ගල හදාගෙන යන්න මම පැහැදිලි කරන්න කලින් තව හදලා නැති අය ඉන්නවනම් හදන්න ටිකක් කරන් බලන්න. හරි හදලා නැති කට්ටිය ඉන්නවනම් හදන්න ටිකක් කරන්න බලන්න. නමවෙලි ප්‍රශ්නය යන්ත්‍රයක් තුළ ඇති දැතිරෝධයක් ආරම්භයේදී සමාන සම්භාවිතා සහිතව දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව භ්‍රමණය වෙනවා. එම අවස්ථාවේදී භ්‍රමණ දිශාව දැක්වීමට අඳින ලද අසම්පූර්ණ රුක්සටහනක් පහත දෙනවා. එහි අදාළ සම්භාවිතා ලබනු කරන්න. හරි. මෙයා දක්ෂිණාවර්තව. මෙයා වාමා වර්තව. හරි. හරි. සමාන සම්භාවිතා සහිත වාමා වර්තව හෝ දක්ෂිණා වර්තව භ්‍රමණය වෙනවා කියනවනේ. සමාන සම්භාවිතා සහිතව. එහෙනම් දක්ෂිණා වර්තව භ්‍රමණ සම්භාවිතාව දෙකෙන් එකයි වාමා වර්තවත් දෙකෙන් එකයි. හරි. ඔන්න පළවෙනි කොටසට උත්තරේ. හරි පළවෙනි කොටසට උත්තරේ හරි ඔන්න. අඩුපාඩු දෙනවා නම් හදාගන්න. පළවෙනි කොටස හරි. දෙවෙනි කොටස දැතිරෝධයේ මොහොත කර නැවතී නැවත එය දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව භ්‍රමණය වීම ආරම්භ වන්නේ පහත සම්භාවිතා සහිතය. මුල් භ්‍රමණය දක්ෂිණාවර්ත වූහොත් ඊළඟ අවස්ථාවේදී එය වාමාවර් එය එම දිශාවටම භ්‍රමණය වීමේ සම්භාවිතාව 4/3යි. මුල් භ්‍රමණය වාමාවර්ත වුණොත් ඊළඟ අවස්ථාවේදී එය එම දිශාවටම භ්‍රමණය වීම 3/1යි. රුක්සටහන දීර්ඝ කර දෙවෙනි ප්‍රමණයට අදාළ සම්භාවිතා ලකුණු කරන්න. හරි. බලමු අපි. මුල් ප්‍රමණය දක්ෂිණාවර්ත වුණොත් ඊළඟ අවස්ථාවේදී එය එම දිශාවටම වීම. ඒ කියන්නේ මෙයා දක්ෂිණාවර්තව මෙයා වාමාවර්තව වාමාවර්තව මෙයත් දක්ෂිණාවර්තව මෙයා වාමාවර්තව. දැන් කියන්නේ මෙහෙමයි මුල් භ්‍රමණය දක්ෂිණාවර්ත වුණොත් ඊළඟ අවස්ථාවේදීද එය එම දිශාවට මේ කියන්නේ දක්ෂිණාවර්තව වෙන්න සම්භාවිතාව 4/3යි. 0 8 4යි. එහෙනම් මෙතන 1 8 4ක් වෙනවා.
මුල් ප්‍රමණය වාමාවර්ත වුණොත් එය ඊළඟ අවස්ථාවේදීද එම දිශාවටම ප්‍රමණය වීම තුනෙන් එකයි. මෙයා වාමාවර්ත නම් මෙයක් වාමාවර්ත වීම තුනෙන් එකයි. එහෙනම් මෙයා තුනෙන් දෙකයි. රුක්ෂගාන දීර්ඝ කර දෙවෙනි ප්‍රමණයට අදාළ සම්භාවිතා ලකුණු කරන්න. හරි, දෙවෙනි ප්‍රමණයට අදාළ සම්භාවිතා ලකුණු කරන්න කියලයි කියන්නේ. මෙන්න මේ සෙට් එක. එක්වරක් තුන තුනයි. දෙවරක් හතර අටයි. එක්වරක් එක එකයි, දෙවරක් හතර අටයි. එක්වරක් දෙක දෙකයි, දෙවරක් තුන හයයි. එක්වරක් එක එකයි, දෙවරක් තුන හයයි. ඔන්න සම්භාවිතා ටික ලකුණු කළා. හරි, රයිට්. අඩුපාඩු දිනන සකස් කරගන්න බලන්න. ඔන්න සම්භාවිතාවන් ටික අපි ලකුණු කළා. අඩුපාඩු දිනන හදාගන්න. හරි. ඉවරයි. හොඳයි. ඒක තුන්වෙනි කොටස කියන පොදේ දතිරෝධය අවස්ථා දෙකේදීම එකම දිශාවට ප්‍රමණය වෙනවා. එකම දිශාවට. ඒ කියන්නේ මුලින්ම දක්ෂිණාවර්තව දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව වාමාවර්තව ප්‍රමණය වෙනවා. එක්ක දක්ෂිණාවර්තව දක්ෂිණාවර්තව. ඒ කියන්නේ අටෙන් තුනක් හෝ වාමාවර්ත වාමාවර්ත. ඒ කියන්නේ හයෙන් එකක් විදිහට ප්‍රමණය වෙන්නේ. එහෙනම් මේ සම්භාවිතාවන් දෙකේ එකතුව ගමු. ඒක තමයි අහන්නේ. තුන්වෙනි කොටස. අටෙන් තුනයි හයෙන් එකයි. ඔය දෙන්නගේ එකතුව. තුනයි එකයි හතරයි, හයයි අටයි එකතුනම සරි. හයයි අටේ පොදුසා දෙකේ අපි ගන්නවා දරුවනේ 24ක් කියලා. 24ට අටේ වත් තුනයි, තුන් වරක් 24ට අටේ වත් තුනයි, තුන් වරක් තුන නවයයි. 24ට හයේවා හතරයි, හතර වරක් එක හතරයි. නවයයි හතරයි 13යි. 13 බෙදුවා පුතේ 24ෙන්. උත්තරේ 24ෙන් 13යි. මෙයාගේ ආවනම් හරි. හරි, මේ උත්තරය ඇවිල්ලා තියෙනවා. මොකක්කයි උත්තරක් දාලා තියෙනවා. අඩුපාඩු දෙනවා නම් හදාගන්න. ඔන්න සමාන දිශාවට ප්‍රවණය වීමේ සම්භාවිතාව. එක්ක දක්ෂිණාවර්ත දක්ෂිණාවර්ත, එහෙම නැත්නම් වාමාවර්ත වාමාවර්ත. හරි. අඩුපාඩු හදාගන්න. හොඳයි. ඊට පස්සේ හතරවෙනි කොටස. දතිරෝධයේ මෙම අවස්ථා දෙකේදී එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වීමට වඩා එකම දිශාවට භ්‍රමණය වීමට වැඩි නැඹුරුතාවයක් පෙන්වන බව දක්වන්න. නැත්තම් වැඩි නැඹුරුතාවයක් ඇති බව පෙන්වන්න. පුතේ අපිට මේ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වීමට වඩා එකම දිශාවට භ්‍රමණය වෙන්න වැඩි නැඹුරුවක් තියෙනවා කියලා කියනවා. දැන් එකම දිශාවට භ්‍රමණය වෙන්න අදාළ සම්භාවිතාවය 24ෙන් 13යිනේ. අපි දැන් හොයාගමු එහෙනම් ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වෙන්න දක්වන සම්භාවිතාව. දැන් ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වීම කියන්නේ දක්ෂිණාවර්තව වාමාවර්තව මෙයා, වාමාවර්තව දක්ෂිණාවර්තව මෙයා, මේ දෙන්නගේ එකතුව. හරිද? හරි. එතකොට අපිට ලියන්න පුළුවන් පොතේ ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වීම. මම ඒ සම්භාවිතාව හොයාගන්නම්කො. ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වීම. ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වීමේ සම්භාවිතාව හොයාගමු. ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වීමේ සම්භාවිතාව කියන්නේ 8න් 1යි 6න් 2යි. 8න් 2යි 6න් 1යි. පොදු සාධකය කියලා අර වගේම 24ක් ගත්තොත් 24ට ඒවා 3යි, 3වරක් 2 6යි. 24ට 6 ඒවා 4යි, 4වරක් 2 4යි. 6යි 4යි 10යි. 10 වැඩිම 24යි. හරි නේද? 8න් 2යි නේද? 8න් 1යි නේද මෙතන? මෙතන 8න් 1යි. 8න් 1යි 6න් 2යි. මම මාරු කරලා ලියලා තියන්නේ. 24ට 3 3යි, 3 වරක් එක 3යි. 24ට 6 6 4යි, 4 වරක් 2 8යි. 8යි 3යි 11යි. හරි, එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවලින් භ්‍රමණය වීම පුතේ 24න් 11යි. අපෙන් අහන්නේ විරුද්ධ දිශාවලින් භ්‍රමණය වීමට වඩා එකම දිශාවට භ්‍රමණය වෙන්න වැඩි නැඹුරුතාවයක් තියෙනවා කියලායි පෙන්වන්නට ඕන. එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වීම 24න් 11යි. සමාන දිශාවලට භ්‍රමණය වීම 24න් 13යි. එතන වැඩි සම්භාවිතාවක් තියෙන්නේ මේ පැත්තරනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. තුන්වෙනි කොටසට අදාළව මම හතරවෙනි කොටසට අදාළව මම ලියනවා. මෙයාගේ ලොකු එක්කෙනා වෙන්නේ 13 යට 24යි. මෙයා විශාලයි 11 යට 24 කියලා ලියන්නකො. මේක ලියලා වාක්‍යයක් ලියමු. මේ ප්‍රකාශනයෙන් පස්සේ ලියන්නකො මෙහෙම 13 වල 24 විශාලයි 11 වල 24 කියලා ලියන්නකො.
එකොළහට 24. 13ට 24 විශාලයි, 11ට 24 නිසා එකම දිශාවලට මේක දාගල යන නිසා එකම දිශාවලට භ්‍රමණය වීමේ එකම දිශාවලට භ්‍රමණය වීමේ වැඩි සම්භාවිතාවක් ඇත. එකම දිශාවලට භ්‍රමණය වීමේ වැඩි සම්භාවිතාවක් ඇත. එකම දිශාවලට භ්‍රමණය වීමේ වැඩි සම්භාවිතාවක් ඇත කියලා ලියන්න. ඊට පස්සේ ඔතනින් අහනවා B කොටස. චුට්ටක් බලන්න B කොටස උත්තරේ ගන්න. බලන්න B කොටසේ මොකක්ද අහන්නේ කියලා. B කොටසේ ඉන්න පුතා පොඩ්ඩක් බලන්න. ඒක වෙනම කතන්දරයක් අහනවා B කොටස. B කොටසේ අහනවා වෙනම දෙයක්. බලන්න මොකද B කොටසේ අහන්නේ කියලා. කාසියක් පිළිබඳව කතන්දරයක් අහන්නේ බලන්න ශබ්දල ගන්න උත්තරේ කාසියක් සම්බන්ධ දෙයක් අහන්නේ අංකකයේ සිට හතර දෙක අංකයේ දු නෙගබරු චතුස්තලාකාර ධාතු කඩයක් සහ සාධාරණ කාසියක් එකවර උඩ දමනවා ධාතු කඩෙහි ඔත්තේ සංඛ්‍යාවක් හා කාසියෙහි සිරස ලැබීමේ සම්භාවිතාව පොදේ ධාතු කඩේ ඔත්තේ සංඛ්‍යාවක් ගත්තාම ඔත්තේ සංඛ්‍යාව මොනවද එන්නේ එක එනවා තුන එනවා එකයි තුනයිනේ ධාතු කඩේ පැති කීයක් තියෙනවද හතරයි හතරෙන් වැටෙන්න පුළුවන් එක සහ තුන විතරයිනේ පැති දෙකයි වැටෙන්න පුළුවන් එහෙනම් ධාතු කඩේ නොත්‍ය සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය කීයද හතරෙන් දෙකයි සම්භාවිතාව හතරෙන් දෙකයි ධාතු කඩේ ඔත්‍ය සංඛ්‍යාවක් ලැබීම ඒ වගේම දරුවනේ කාසියක් උඩ දැම්මහම කාසියේ සිරස ලැබීමේ සම්භාවිතාවය කීයද දෙකෙන් එකයි ඉතින් මේ දෙන්නගේ ගුණිතය ගන්න දෙවරක් හිට දෙකයි හතරවර දෙක අටයි ඕන්න එකයට හතරක් කියලා ලියන්න නැත්නම් අටෙන් දෙකක් කියලාම ලියන්න හරි එක්ක අටෙන් දෙකයි නැත්නම් හතරෙන් එකයි ඉතා සරල ගැටලුවක් හරි රයිට් 9 වෙනි ප්‍රශ්නේ ඉවරයි රයිට් එන්න 10 වෙනි ප්‍රශ්නෙට පොතේ 10 වෙනි ප්‍රශ්නෙට එන්න හරි 10 වෙනි ප්‍රශ්නේ පටන් ගන්න පුතාලා ලේසි ප්‍රශ්නයක් හරි පටන් ගන්න බලන්න හරි ඉස්පන් කරලා ගන්න බලන්න ඉස්පන් කරලා ගමු අපි ඉස්පන් කරන්න පොළොව තරම් ඉක්මනින් ගන්න උත්සාහ කරන්න වෙනසක් නැද ගන්න පොතේ වෙන්ඩ් සටහන ඇඳගෙනම පටන් ගන්න. එතකොට ලේසි. වෙන්ඩ් සටහන ඇඳගෙනම පටන් ගන්න. එතකොට හරි. නිමේෂ අහනවා සරල ගුණ කරන්න පුළුවන් තැන දෙකට දෙකේ බෙදන්න පුළුවන් නේද? අපුල අපුල. මේ දෙකේ මේ කපලා දාලා උත්තරේ අතරින් එකක් කියලා එහෙම ලියන්න පුළුවන් ඈ. ඒත් හරි. වැරද්දක් නැහැ. ඒත් හරි. හොඳයි. ඉස්සන් කරලා ගම් බලන්න. හරි. පුතා ඉස්සන් කරන්න බලන්න. පුළුවන් තරම් ඉක්මනින් උත්තර ගන්න උත්සාහ කරන්න. ඉක්මනින් වෙනසරණ ඇඳගෙන පටන් ගන්න වැඩේ. පුළුවන් තරම් ඉක්මනින් උත්තර ගන්න උත්සාහ කරමු අපි.
දාවිලි ප්‍රශ්නෙට. මෙතන 7යි මෙතන 12යි මෙතන සිංහල මාධ්‍ය මෙතන විද්‍යාව මෙතන පරිවර්තන. හරි, 23 2023 කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේහි පොත්හලක තිබිච්ච පොත් වර්ග 100ක් පිළිබඳව තොරතුරු ඇසුරත් අසම්පූර්ණ වෙනසටහනක් රූපසටහන දීලා තියෙනවා. හරි, සිංහල මාධ්‍ය, පරිවර්තන සහ විද්‍යා. හරි, දී ඇති වෙන් රූපසටහන පිටපත් කරගෙන සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන පොත් වර්ග නිරූපණය කරන ප්‍රදේශ අඳුර ගන්න. සිංහල මාධ්‍ය නෙමෙයිලු, ඒතර සිංහල කුලයකට අයිති වෙන්නේ නැහැ. විද්‍යා පරිවර්තන, මේ පරිවර්තන කියන කොටස තුළ විද්‍යා පරිවර්තන කියන මෙන්න මේ ඇතුලේ ඔන්න ඇතුලේ තියෙන කොටස විතරයි අඳුරු වෙන්නේ. ඔය කොටස අඳුරු කර ගන්නකෝ. හරි, දෙවෙනි කොටස පරිවර්තන පොත් වර්ග 70ක් තියෙනවා. පරිවර්තන පොත් තියෙනවා 70ක්, මේ කුලකේ 70යි. සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන පොත් වර්ග 40යි. සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන 40යි. මේ අඳුරු කරපු කොටස තුළට එනවා 40ක්. හරි, ද සිංහල විය සිංහල මාධ්‍ය විද්‍යා පරිවර්තන පොත් වර්ග කොච්චරද? සිංහල මාධ්‍ය විද්‍යා පරිවර්තන, සිංහල මාධ්‍ය විද්‍යා පරිවර්තන කියන්නේ මැදට එන්න ඕන කොටසයි අහන්නේ. හරි, එතකොට අපි දන්නවා මේ මුළු කොටස 70ක් වෙලා තියෙන කලාපයෙන් මේ කොටස 70යි, මැද කොටස 40යි, මෙයා 12යි, මෙයා 7යි. මේ කැලේ නිහන්නේ අපි හිතමුකෝ මේ කැලේ සිම්පල් n කියලා. මම n හොයනවා මෙහෙම දෙවෙනි කොටසට අදාළව. මේ කොටසට මම උත්තරේ ගන්නවා ටෝටල් එක 70යි, 70 ඉන්න ඕනේ 7යි, සමාන 7 ධන n ධන 40 ධන 12. ඔය සේරගම එකතු 70ට සමාන කරන්න. 40යි 12 මෙතන 40යි සෝරි 12යි 7යි කියන්නේ 19යි, 19යි 40යි කියන්නේ 59යි, 19යි 40යි කියන්නේ 59යි. ධන n සමානයි 70යි. ඊට පස්සේ n තනි කරන්න. n මේ තියාගෙන 59 මේ පැත්තට ගේන්න. 70යි 59ක් අඩු කරන්න. එම නිසා n සමානයි කියනවා 10 න් මාධ්‍යියොත් 1යි, 6 න් පහක්ගියොත් 1යි, n සමානයි 11යි. එතකොට අපිට එනවා පොදේ n සමානයි 11ක් කියලා. හරි, මේ අගය හරි, මේ අගය ආපෝය හුඟක් උත්තරවට දාලා තියෙනවා. ඒක හරි, අඩුපාඩු දෙනවා නම් හදාගන්න. තුන්වෙනි කොටස සිංහල මාධ්‍ය පොත් වර්ග 20ක් තිබුණලු. සිංහල මාධ්‍ය පොත් වර්ග තියෙනවා 20ක්, මෙතන 20යි එන්නේ. සිංහල මාධ්‍ය පොත් වර්ග 20ක් තිබුණ නම් ඉන් කොපමණ ප්‍රමාණයක් පරිවර්තන නොවුනද? ඉන් කොච්චර ප්‍රමාණයක් පරිවර්තන නොවුනද? මෙත් පරිවර්තනයේ සිංහල මාධ්‍ය පරිවර්තන පොත් තියෙන්නේ මේ දෙන්නගේ එකතු. එතකොට සිංහල මාධ්‍ය පරිවර්තන නොවන කට්ටිය, සිංහල මාධ්‍ය තුන්වෙනි කොටස සිංහල මාධ්‍ය පොත් 20ක් තියෙනවා, ඉන් කොච්චර පරිවර්තන වෙන්නේ නැද්ද? එතකොට දරුවනේ පරිවර්තන කියන්නේ මේ ටිකනේ 20ෙන් මෙන්න මේ දෙන්නගේ එකතු අඩු කරා නම් හරි, 20ෙන් 7යි n කියලා දෙන්න එකතු අඩු කරා නම් මේ කැලේ එනවා. ඒ කියන්නේ ඇවිල්ලා තුන්වෙනි කොටසට උත්තරේ. ඒ කියන්නේ 20 සමානයි සෝරි මම කියන්නේ 20ෙන් අඩු කරනවා 7 ධන n කියන කොටස. 7 ධන n. එතන 20 ඍණ 7 ධන n කියන්නේ 11යි. 20 ඍණ 11යි 7යි කියන්නේ 18යි. උත්තරය 2යි. හරි, උත්තර 2ක් කියලා එනවා. සිංහල මාධ්‍ය පරිවර්තන නොවන පොත්. ඒ කියන්නේ මෙන්න මේ අය. මේ කොටස 2යි. හරි, හදයි. ඊට පස්සේ හතරවෙනි කොටස සිංහල මාධ්‍ය හෝ පරිවර්තන හෝ නොවන පොත් වර්ග කොච්චර ප්‍රමාණයක් පොත්හලේ තිබූ මුළු පොත් වර්ගයෙන් වර්ග ප්‍රමාණයෙන් 27න් 5ක් 25න් 7ක් බව පෙන්වන්න. සිංහල මාධ්‍ය හෝ පරිවර්තන හෝ නොවන පොත් වර්ග, ඒ කියන්නේ මේ එළියේ තියෙන කට්ටිය, සිංහල මාධ්‍ය හෝ පරිවර්තන හෝ නොවන පොත් වර්ග ප්‍රමාණය පොත් අහලේ තිබූ මුළු පොත් වර්ග ප්‍රමාණයෙන් 25න් 7ක් බව පෙන්වන්න. හරි, මුළු පොත් වර්ග සේරම පොත් වර්ග 100ක් තියෙනවා කියන්නේ මේ කතාවේ 100යි.
මෙතන 70යි, මේ දෙකයි 72යි. එතකොට 100න් 72ක් ගියාට පස්සේ තව ඉතිරි 100න් 72ක්. 100න් 72ක් අඩු කරනවා. 10න් 2ක් 8යි, 9න් 7ක් ගියොත් වෙනවා 2ක්. එතකොට එනවා 28ක් එළියෙන් ඉන්නවා. හරිද? එතකොට අපෙන් අහන්නේ පරිවර්තනය නොවන පොත් වර්ග ප්‍රමාණය මුළු පොත් ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ. හරි. එහෙනම් මෙතන 28යි 100න් 28යි. ඇවිල්ලා හතරෙනි කොටසනේ. හතරෙනි කොටස උත්තරේ පොතේ 100න් 28යි. ඒ කොට නම් සරල කරනවා හතරෙන් බෙදලා 4 7යි 4 25යි. එහෙනම් පුතේ ඔන්න පරිවර්තනය නොවන සිංහල පොත් තියෙනවා සම්භාවිතාවයක් අනුව 25න් 7ක්. ඕකනේ පෙන්වන්න කියන්නේ. ඔන්න අපි පෙන්නවා. හරි. 100න් 28යි. මෙතන 28ක් කරනවා 100න් 28යි. ඒ කියන්නේ 25න් නම් 7යි. හරි. ටග්ගල ඩබල් ටික හදාගන්න. අවසාන කොටස කියන පහ පොත්හල හිමියා තම අත්දැකීම් අනුව පොත් වර්ග විකිණන අනුපාතය සලකලා එම අනුපාතයෙන් පොත් වර්ග විකිණීමට ගෙනෙමින් තිබ්බලු. පොත්හලට පැමිණෙන සිසුන් අතරින් අහඹු ලෙස ගත් සිසුවෙක් සිංහල මාධ්‍ය පරිවර්තන පොත් වර්ගයක් තෝරා ගැනීමේ සම්භාවිතාවය. සිංහල මාධ්‍ය පරිවර්තන පොත් වර්ගයක් තෝරා ගැනීම. එතකොට සිංහල මාධ්‍ය පරිවර්තන පොතක් කියන්නේ සිංහල මාධ්‍ය පරිවර්තන පොතක් කියන්නේ මේ දෙන්නා එකතුව. ඒ කියන්නේ 100න් මේ දෙන්නා එකතුවක් ගන්නට ඕනේ. පස්වෙනි කොටසට සිංහල මාධ්‍ය පරිවර්තන කියන්නේ මේ දෙන්නා එකතුව. 100න් 7 ධන n. 7යි ධන n කියන්නේ 11 බෙදනවා 100න්. ඒ කියන්නේ 7යි 11 කියන්නේ 18 බෙදනවා 100න්. එතකොට සිංහල මාධ්‍ය පරිවර්තන පොතක් කියන්නේ 100න් 18යි. 100න් 18යි. හරි. හරි බලන්න උත්තර සියල්ලක්ම නිවැරදි වෙච්ච කට්ටිය අද මේ බලන්න උත්සාහ නැත්තම් මට උත්තරේ දාන කට්ටක් ගාලා ඔය කොටස් සියල්ලක්ම හරි අය කාගවත් සේරම හරි නැද්ද ඔය 10 වෙනි ප්‍රශ්නේ හරි රයිට් මම එන්නම් පුතේ ඊළඟ ප්‍රශ්නෙට අවසාන ප්‍රශ්නෙට 11 වෙනි ප්‍රශ්නය මම එනවා. හරි 11 වෙනි ප්‍රශ්නය. හරි මෙයාගේ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. හදාගෙන එන්නකෝ පුතාල 11 වෙනි ප්‍රශ්නෙට. එන්න. හරි මම මේක මකන්නද? ඉවරයි නේද? ඉක්මන් කරන්නකෝ. හරි 11 වෙනි ප්‍රශ්නයේ අවසාන ප්‍රශ්නයට අවසාන ප්‍රශ්නයේ ඒකට උත්තර ඉක්මනින් දව කරන්න. එකලොස්සෙන් ප්‍රශ්නයට උත්තර කම ඉක්මනින්ම රයිට් අනිත් මේ කියන සමගේ හරි ඔක්කොම කියලා අනිත් දරුවන්ගේ බලන්න හරිද කියලා බලන්න 10 වෙනි ප්‍රශ්න උත්තර ටික නිත්මිගේ හරි අනිත් දරුවෝ උත්සාහ කරන බලන්න උත්තර නිවැරදිව ගන්න අපි බලමු 11 වෙනි ප්‍රශ්නයට තනියම හදන්න කොටස් සේරම හරියට එනවද කියලා බලන්න හරි හොඳයි ආවද මට පොඩ්ඩක් කියන්න ඔයාලගේ පුතේ දැන් මේ වෙනකොට මේ ඇඩ්මිෂන් ගත්ත කට්ටියට පොඩ්ඩක් කියන්න කවුරු කවුරුද ඇඩ්මිෂන් අරන් තියන්නේ කියලා ඇඩ්මිෂන් ගත්ත කට්ටිය බලන්න කියන්න අපි ගත්ත කියලා මට පොඩ්ඩක් දාන්න මැසේජ් එකක් අරන් තියනවනම් ඇඩ්මිෂන් එක අරන් තියනවනම් ආදිත්‍යලා නම් ඇඩ්මිෂන් ගත්තේ නැහැ කියනවා හරි ආදිත්‍යල ආරන්නේ එතකොට ඔ නිත්මිලා නිමේෂලා ලක්මිනීලා මොකද තත්ත්වය ළඟේ ආදිත්‍ය නැහැ නිත්මිනී අපේ දෙක සර් දෙන්න කියලා කියන නිත්මි
දෙවෙනිදා දෙන්නේ. දෙවෙනිදා කියන කවද්ද? දෙක කියන බ්‍රහස්පතිදා නේ, බ්‍රහස්පතිදා. ආ දෙවෙනිදා දෙනවා කිව්වා. තුනනි ඉස්කෝලේ නිවාඩු දෙන්න නේද? තුන්වෙනිදා නිවාඩු දෙනවානේ. අනිමේෂන් එකක් කියනවා දෙක දෙනවා කියලා. හරි. එතකොට ඔයාලා මට පොඩ්ඩක් කියන්න, සඳුදා ඉස්කෝලේ යනවද ඔයාලා කියලා? සඳුදා ඉස්කෝලේ යන අය පොඩ්ඩක් මට කියන්න. සඳුදා ඉස්කෝලේ යන අය, සඳුදා ඉස්කෝලේ යන අය. කවුද ඉන්නේ සඳුදා ඉස්කෝලේ යන අය? මට යනවද නැද්ද කියලා චුට්ටක් කියන්න. සඳුදා එර්මේ, සඳුදා සඳුදා ඉස්කෝලේ යනවා, නිමේෂ යනවා. අනිත් අයගේ තත්ත්වය මොකද? රයිට්. ආදිත්‍යත් යනවා, නිත්මි යන්නේ නැහැ. අනිත් අය ජනනලා, ලක්මිලා, එහෙම මොකද තත්ත්වේ? ජන්නත් යන්නේ නැහැ. දක්ෂින, ලක්මිනි, ඔයාලගේ තත්ත්වය මොකද පුතේ? යනවද නැද්ද? මොකද මම මේ අහන්නේ සඳ පාන්දර ක්ලාස් එක කරන්න පුළුවන්ද බැයිද කියලා මම මේ බලන්නේ. ඔයාලා කීප දෙනෙක් යනවා නම් ඉස්කෝල යනවා නම් බැරි වෙයි නේද පාන්දර පන්ති කරන්න? දැන් අයට ඉවරයි කියලා කියන්නේ ඔයාලා ඉස්කෝල යන වෙලාවන් මදි වෙයි නේද? ලෑස්තිලා යන්නේ එහෙම. දක්ෂිණත් යනවා. ඔයාලා ඉස්කෝල යනවා නම් වෙලා මදි වෙයි නේ. හරි බලමු අපි එකට මැච් එකක් ගහන්න මොකක් හරි. හරි. හරි මම ඔබ බලලා කියන්න. හරි. මොකද ඔයාලා ඉස්කෝලේ යනවා නම් පාන්දර ක්ලාස් එක කරන එක සක්සස් වෙන්නේ නැහැ. මොකද ඔයාලා උදේ පාන්දර දැගෙන යන්නත් තිබේ නේ. හරි මම බලලා කියන්නම් ඒකට. හරි. රයිට්. එතකොට අර ඔයාලගේ ගෲප් එකට මම දාලා තියෙනවා පුතේ මේ ප්‍රතිශත ගණන් ටික දාලා තියෙනවා. එතකම් මම ඔයාලගේ ගෲප් එකට කොහෙලා හරි දානවා අහවල් දවසේ පන්ති තියෙනවා ලෑස්ති වෙන්න කියලා. එතකොට ඔයාලා ඒකට රෙඩි වෙන්න. මොකද මට සඳුදා ගහරුවාද බෑ. මොකද රිවිෂන් පන්ති දෙකක් තියෙනවා ඔන්ලයින්. එතකොට 24 25 බැජස් වල. එතකොට ඒ දවස් දෙක මට ගන්න බැරි වෙනවා හැන්දෑවවල. උදේවරුව අපි ගිය සති උදේවරුව ගත්තා ඔයාලා ඉස්කෝලේ නිවාඩු නිසා. දැන් ඔයාලා ඉස්කෝලේ යනවා නම් එතන ගන්න බැරි ප්‍රශ්නයක් එනවා. හරි එහෙමනම් මම බදාදා වැඩේ පටන් ගන්නවා අය ඉතිරි වැඩ ටික. එතකොට අපි එහෙම කරගෙන යමු. හරි රයිට්. එතකොට හරි 11 වෙනි ගානේ මෙහෙමයි කියන්නේ. වෛද්‍යවරයෙක් තම සායනය වෙත පැමිණි පුද්ගලයෙකුට එක්තරා රෝගයක් වැළඳී ඇතැයි සැක කරනවා. හරි. එක්තරා රෝගයක් වැළඳී ඇතැයි සැක කරනවා. රෝග ලක්ෂණ අනුව එම පුද්ගලයාට රෝගයේ වැළඳී තිබීමේ සම්භාවිතාව 7/5ක් බව වෛද්‍යවරයා දන්වා. හරි. ඇඳ ඇති අසම්පූර්ණ රුක් සටහනෙහි අදාළ සම්භාවිතාව ලියා දක්වන්නේ. හරි. ඊ දෙන්න තමයි එක්කෙනෙක් වැළඳී තිබීම, අනිත් එක්කෙනා නොවැළඳී තිබීම. එක්කෙනෙක් වැළඳී තිබෙනවා, අනිත් එක්කෙනා නොවැළඳී තියෙනවා. හරි. වැළඳී තිබීම පුතේ අපිට කියනවා 7/5යි. 7/5 රෝගේ වැළඳෙන්න පුළුවන්. ඒතකොට වැළඳින් රෝගේ වැළඳෙන්නේ නැති වෙන සම්භාවිතාවක් තියෙනවා 7/2ක්. හරිද? ඔන්න සම්භාවිතාව ටික අපි නෝට් කළා. හරි. ඊට පස්සේ කියනවා දෙවෙනි, ඊට පස්සේ කියනවා මෙම රෝගය නිශ්චය කිරීම සඳහා යොදා ගන්න මූලික රුධිර පරීක්ෂාවේදී සමහර අවස්ථාවලදී වැරදි ප්‍රතිඵල ගෙන දෙනවා. අතීත අත්දැකීම් අනුව මෙම පරීක්ෂාවේදී රෝගය වැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය නොමැති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාව 8න් 1ක් වන අතර රෝගය නොවැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය වැළඳී ඇති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාව 16න් 1යි. එහෙත් රුක්සරණ දීර්ඝ කොට අදාළ සම්භාවිතාව ලියා දක්වන්න. අන්න පටල ගන්න එපා. හරි. අපිට කියනවා මෙහෙම දෙයක්. දැන් අපිට කියන්නේ රෝගය වැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය නැමැති බව, රෝගය නැමැති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාව. හරි. එහෙනම් මෙතනදී දරුවනේ වැරදි ප්‍රතිඵලයක්. හරි. වැරදි ප්‍රතිඵලයක් ලැබීම ඔන්නේක අවස්ථාවක්, වැරදි ප්‍රතිඵලයක් ලැබීම. ඊළඟ එක්කෙනා උදේ වැරදි ප්‍රති නිවැරදි ප්‍රතිඵලයක් ලැබීම, නිවැරදි
ප්‍රතිඵලයක් ලැබීම. හරිද? ඊට පස්සේ නොවැරදි තිබ්බහම එයාටත් දරුවනේ වැරදි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. වැරදි ප්‍රතිඵලයක් ලැබීම. ඒ වගේම නිවැරදි ප්‍රතිඵලයක් ලැබීම. ඔන්න අවස්ථා ටික. ඔන්න දැන් බලමු සම්භාවිතාවන් ටික. මෙම පරීක්ෂාවේදී රෝගය වැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය නොමැති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාව 8න් 1යි. වැරදි ප්‍රතිඵලයක් ලැබීම 8න් 1යි. එහෙනම් නිවැරදි ප්‍රතිඵලයක් ලැබීම 8න් 7යි. ඊට පස්සේ වෙන අතර රෝගය නොවැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය වැළඳී ඇති ලෙසට වැරදි ප්‍රතිඵලයක් ලැබීම ඒක 16න් 1ක් කියනවා. ඒක 16න් 1යි. මෙයා 16න් 1යි, මෙයා 16න් 15යි. නිවැරදි ප්‍රතිඵලයක් ලැබීම. පැහැදිලිද? හරි. හරි. ලැබීම සම්භාවිතාව ඔච්චරයි. ඊයේ රූපසටහන දීර්ඝ කොට සම්භාවිතාව ලියන්න. අදාළ සම්භාවිතාව ලියා දක්වන්න දැක්වා. හරි. ඊට පස්සේ කියනවා හරි දැන් අපි මේ සම්භාවිතාවන් ටිකත් මෙතන නෝට් කරගමුකෝ. සම්භාවිතාවන් ටිකත් අපි නෝට් කරගමුකෝ මෙතන. පස්සාරකික 5යි 7තරකට 56යි. හරිද? ඊට පස්සේ පස්සාරකට 35යි 7තරකට 56යි. දෙවරක් එක 2යි 16 7ක්. 7තරකයි 42යි 4ක් ඉදිරි 7තරක් එක 7යි 4යි 11යි. දෙවරක් 15 30යි බෙදුවා 7වරක් අය 42යි 4ක් ඉදිරි 7තරක් එක 7යි 4යි 11යි 112යි. ඔන්න සම්භාවිතාවෙන් ටිකක් නෝට් කරා. පැහැදිලි? හරි. දෙවෙනි කොටස හරි. ඒක තුන්වෙනි කොටස කියනවා සායනීය වෙත පැමිණි මෙම පුද්ගලයා රුධිර පරීක්ෂණයකට පෙනී සිටියහොත් එහිදී ලැබෙන රුධිර පරීක්ෂා ප්‍රතිඵල නිවැරදි වීමේ සම්භාවිතාව ඒ කියන දරුවනේ හරි පුද්ගලයා පෙනී සිටියොත් එහිදී ලැබෙන රුධිර පරීක්ෂා ප්‍රතිඵලය නිවැරදි වීමේ සම්භාවිතාව රුධිර පරීක්ෂණය නිවැරදි. රුධිර පරීක්ෂා ප්‍රතිඵල නිවැරදි. එතකොට යාට රෝගය වැළඳී තියෙන්නත් පුළුවන්, නොවැළඳී තියෙන්නත් පුළුවන්. හරි? රෝගය වැළඳුණත් නොවැළඳුණත් ප්‍රතිඵලය නිවැරදි වෙන්න ඕන. දැන් මේක රෝගය වැළඳිලා තිබ්බත් ප්‍රතිඵලය නිවැරදුනොත් මෙයා. රෝගය නොවැළඳී තිබුණත් ප්‍රතිඵලය නිවැරදි වීම මෙයා. එතකොට මේ දෙන්නා එකතුව. හරිද? එතකොට අපිට දරුවනේ ඔව් මෙයා තමයි ගන්න වෙන්නේ. මෙන්න මෙයයි. මෙන්න මෙයයි. රෝගය වැළඳුණත් නැති වුණත් ගැටලුවක් නැහැ. ප්‍රතිඵල නිවැරදි වෙන්න ඕනේ. ප්‍රතිඵල නිවැරදි වීම මෙතනින් එකක් එනවා, මෙතනින් තව එකක් එනවා. ওই දෙන්නගේ එකතුව. ඒ කියන්නේ ඇවිල්ලා තුන්වෙනි කොටසට උත්තරේ වෙන්නේ 56න් 35යි 112න් 30යි. පොදුහරේ ගත්තාම මේ දෙන්නගේ 112යි 112ට 56 ඒවා දෙනවා දෙකක්, දෙවරක් 35 70යි. මෙයාට මේකේ මේකයි, ඒකට 30ක් එකතු කරනවා 30යි. උත්තරේ එනවා 100 බෙදීම 112. මේක ඇවිල්ලා අපි බෙදුවොත් 4න් බෙදුවොත් උඩට එනවා 25ක්. මේක 4න් බෙදුවොත් 11ට 4 ඒවා තියෙනවා, දෙවරක් 4 8යි 3ක් ඉතිරි 32ට දෙනවා 4 ඒවා 8ක්. 25 යට 28ක්. එහෙම නැත්නම් 112න් 100ක් කියලා දරුවනේ ඔයාලට ලැබෙනවා. හරි? ඔය වගේ අගයක් ඒ. මේ උත්තරේ අපකට පොඩ්ඩක් මට කියන්න. 28න් 25යි. හරි. ආ උත්තරය වෙලා තියෙනවනේ. මුගක් කඩ වෙලා තියෙනවා. හරි. හරි. රට රයිට් හරි. ලක්මිනේට වෙලා තියෙනවා. නෙට් මීට වෙලා තියෙනවා. හරි. අනිත් යට ආවෙ නැද්ද මේ උත්තරේ? දැන් චුට්ටක් බලන්න. දෙත්මි හරි, ලක්මිනි හරි, තව කාටද උත්තර ආවේ? දක්ෂිණ රහිම උත්තර ආවේ නැද්ද? නිමේෂ, ජනන බලන්න අඩු පාඩු තියෙනවා නම් හදා ගන්න. ටට්ටක් ගාලා ඒකේ වැඩි වැඩ කරගෙන ඉන්න පුතාලා. බී කොටසට එන්න. B කොටසට එන්න.
හරි ඉක්මන් කරන්න බලන්න. හරි බෑග් එක එකම තරමේ හා හැඩයෙන් සමාන සුදු වළලු තුනක් සහ කළු වළලු දෙකක් තියෙනවා. ගැහැණු ළමයෙක් බෑගෙන් අහඹුලස වළල්ලක් ඉවතරගෙන එය ආපසු බෑගයට නොදමා තවත් වළල්ලක් අහඹුලස ඉවතර ගන්නවා. ඉවතර ගත්ත වළලු දෙකම එකම වර්ගයෙන් යුක්ත නම් ඒවා ඇය පැනද ගනී. එසේ නොවේ නම් ඇය කිසිදු වළල්ලක් පැනද නොගනී. හරි බලන්න පොතේ නියති අවකාශය කොටු සටහනේ නිරූපණය කරන්න කියන පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. ලස්සන ගාන පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. ඉක්මන් කරලා ගමු බලන්න. හරි පුතේ ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කළ ගමු. මේ පැත්ත පළමු ගැනීම, මේ පැත්ත දෙවන ගැනීම. බලන්න දෙනවා white 3යි black 2යි. white එක, white දෙක, white තුන, black එක, black දෙක. මේ පැත්තට ඒ set එක වෙනවා. white එක, white දෙක, white තුන, black එක, black දෙක. හරි. මේමයි කියන්නේ. සුදු වළලු තුනයි කළු වළලු දෙකයි. සේරම පහයිනේ. ගැහැණු ළමයෙක් බෑගෙන් අහඹුලස වළල්ලක් ඉවතරගෙන එය ආපසු බෑගයට නොදමා තවත් වළල්ලක් අහඹුලස ඉවතර ගන්නවා. එකක් ගන්නවා ඒක දාන්න දෝ තව එකක් ගන්නවා. ඉවතරගත් වළලු දෙකම එකම වර්ගයෙන් යුක්ත නම් ඇය ඒවා පැනද ගනී. පාඩ දෙකම සමාන නම් එයා ඒවා පැනද ගන්නවා. එසේ නොවේ නම් ඇය කිසිදු වළල්ලක් පැනද නොගනී. හරි. ඒ කියන්නේ එයා කරන්න දරුවනේ අහඹුලස වළල්ලක් ගන්නවා. ඊට පස්සේ ආපහු මේ වළල්ල දාන්නේ නැහැ. ඕකනේ කියන්නේ. දැන් පළවෙනි වතාවට white එක ගත්තා නම් දෙවෙනි වතාවට ගන්න white එකක් තියෙනවද? නැහැ. මෙයා නැහැ. ඊට පස්සේ පළවෙනි වතාවට white එකක් ගත්තා නම් දෙවෙනි වතාවට ගන්න white දෙක තියෙනවද? තියෙනවා. මෙයා 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 තියෙනවා. මේ white එකට white එක එන්නේ නැහැ. මෙයා එනවා, මෙයා එනවා, මෙයා එනවා, මෙයා එනවා. අර මැද පෙරේ නැති ප්‍රශ් මේ දරුවනේ මැද පෙරේ නැති විදිහට තමයි මේ නියති අවකාශ අපට ලැබෙන්නේ. හරි. මොකද මැද පෙරේ කියන්නේ සමාන අවස්ථානේ. AD කියන්නේ නැහැ. මේක වල දාන්න සරල ප්‍රස්තා මේ කාර්සිය තලයක ලක්ෂ ලකුණු කිරීමක් ඔය ඔයාලා රකින්නේ. මැද පේරි නැතිව ඔයාලට දරුණේ ඔය නියති අවකාශයේ ලක්ෂ ටිකේ මැද පේරි නැහැ. එච්චරයි. එතකොට මේක තිබ්බා නම් කියන්නේ මේක සියරම ලක්ෂ තියෙනවා. 2යි 4යි 6යි 8යි 10යි. මේ පැත්තේ 10යි සියරම ලක්ෂ 20යි. හරි. පළවෙනි කොටස කියනවා අදාළ නියති අවකාශයේ පහත දීලා තියෙන කොට දැරිය නිරූපණය කරන්න. ඒක හරි. දෙක කියනවා ගැහණු ළමයා වළලු පළඳා නොගැනීමේ සම්භාවිතාව. වළලු පළඳින්නේ නැතිවීමේ සම්භාවිතාව. හරිද? දැන් ඔය අවස්ථාව ගත්තාම දැන් මෙයා වළලු පළඳිනවා කියලා කියන්නේ එකම වර්ගයෙන් එකම වර්ණයෙන් යුක්ත නම් තමයි ඒවා පළඳගන්නේ. හරිද? එතකොට එකම වර්ණයෙන් යුක්ත නොවෙනවා නම් එයා පළඳින්නේ නැහැ. එතකොට එකම වර්ණයෙන් යුක්ත අවස්ථා කීයක් වෙනවද කියලා චුට්ටක් බලන්න. එකම වර්ණයෙන් යුක්ත අවස්ථා. එකම වර්ණයෙන් යුක්ත අවස්ථා කියනවා මෙතන 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ දැන් ඔය අවස්ථා ගත්තා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා එකම වර්ණයෙන් යුක්ත වෙන අවස්ථා. ඒ අය හැර ඉතිරි සෙට් එක ඔතෙන්ට අයිති වෙනවා. හරිද? පොඩ්ඩක් ට්‍රයි කරලා දෙන්න බලන්න කීයද කියලා දාන්න. වලලු පළඳා නොගැනීමේ සම්භාවිතාව. අවසාන ප්‍රශ්නෙට උත්තර ටක් ගල ගන්න බලන්න ඔයාලා. වලලු පළඳා නොගැනීමේ සම්භාවිතාව. දැන් මෙයා වලලු පළඳින්නේ ඉවතරගත්ත වලලු දෙකම එකම වර්ණයෙන් යුක්ත නම් විතරයි. එතකොට එහෙම නොවන අවස්ථා හැම එකකම එයා වලලු පළඳින්නේ නැහැ.
අර ටක් ටක් ගාලා උත්තර දාන්න බලන්න. නිමේෂ නම් උත්තරයක් දාලා දෙනවා. නිමේෂ නිමේෂගේ උත්තරේ නම් හරි. අනිත් අයත් බලන්න දාන්න ටක් ටක් ගාලා උත්තර ටික. ටක් ගාලා උත්තර දාන්න බලන්න. පොඩි ප්‍රශ්නයක් ඔය අහලා තියෙන ඉස්සම් කරන්න බලන්න. පොඩි ප්‍රශ්නයක් අහන්නේ ඉස්සම් කරලා ගන්න. හරි උත්තර දාගෙන දාගෙන යනවා. හරි කිසිදු වළල්ලක් පළඳින ගැනීමේ සම්භාවිතාවය. හරි උත්තර හරි වලගේ හැමෝම දාලා දෙනවා. උත්තර හරි දරුවනේ පළඳින ගැනීමේ සම්භාවිතාවය මුළු ගණන 20යි. 20ෙන් කියන 12යි පුතේ. 20ෙන් 12යි. හරි උත්තර පළගේ හරි. නෙත්මි හරි, ලක්මි හරි, ආදිත්‍යගේ මොකද තත්ත්වය බලන්න අඩු පාඩු තියෙනවද කියලා. හරි ලේසි ප්‍රශ්නයක් එක. ලොකු අමාරු සීන් එකක් නෙමෙයි. හරි දැන් ඔයාලට තේරෙනවා පුතේ මේ කුලක සහ සම්භාවිතාවය කියන්නේ එහෙම අමාරු පාඩමක් නෙමෙයි. හරිද? කුලක සම්භාවිතාවය පච්චම ලේසි මං හිතන්නේ. හරි එහෙනම් ඔන්න අපි දරුවනේ ගණන් 11කින් කුලක සම්භාවිතාවයේ කොටසක් මම ඔයාලට උදව්වක් දුන්නු. හරි ඊට පස්සේ ඔයාලට දැන් මේ වෙනකොට දාලා තියෙනවා ගෲප් එකට පුතේ ප්‍රතිශත ડોකියුමන්ට් එකක්. ප්‍රතිශත ડોකියුමන්ට් එක print out එකක් අරගෙන ඒක පුළුවන් උපරිමෙන් වල හදන්න. බැරි ටිකට මම උදව්වක් දෙනවා. හරි ඊට පස්සේ ඔයාලට ඉස්සරහට මම හිටන් ඉඳලා දාන්නම් සේරම ડોකියුමන්ට් එක වල print out අරන් තියාගන්න. ප්‍රතිශත, ඒ වගේම දරුවනේ පරිමාව, ඒ වගේම ශ්‍රේණි, ඒ වගේම ත්‍රිකෝණමිතිය. ඔය හතරක් මම ඔහොම ඉස්සරහට කරනවා. ඒ වාර ડોකියුමන්ට් සෙට් එකක් මම ඔයාලට දාන්නම්. එතකොට ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු රහිතව ඒව හදලා උත්සාහ කරන්න ඔලුවට දාගන්න ක්‍රම ටික. හරිද? හරි. එහෙනම් පුතේ මම ඔතනින් අදට වැඩ ටික අවර කරන්නම්. රයිට්. වෙලාව ලොකු වෙලාවක් අද ගියේ නැහැ නේ. හරි. එතකොට දැන් ලබන සතියේ sorry ලබන සතියේ නෙමෙයි, දැන් අද අදින් පස්සේ මම ඔයාලගේ ගෲප් එකට දාන්නම් මම කවද්ද කොහොමද ඊළඟ පන්ති ටික වෙන්නේ කියලා දවසකට කලින්. ඔයාලා එතකොට ඒ ටයිම් එකේ සෙට් වෙන්න සාමාන්‍ය ගෲප් එකේ දාන තොරතුරු එහෙම අර ටිකක් නිතරම වගේ බලන්න. ඔයාලක තව යාළුවෝ ඉන්නවා නම් ස්කෝල් එහෙම යාළුවාගේ ගෲප් වලටත් ඔය ලින්ක් ටික ෂෙයා කරන්න, ඒ අයවත් සම්බන්ධ කරන්න. හරි සම්බන්ධ කරලා ඒ අයත් එක්ක අපි ලස්සන වැඩක් කරගෙන යන්න. ඒ අයටත් ඔයාලගේ ડોකියුමන්ට් සෙට් එක, ඒ වගේම වීඩියෝ වල ලින්ක් ටික ඒ අයට දාන්න, print out ටිකත් එයාලට දෙන්න, PDF එක එයාලට යවන්න. ඒකට ඒ අයත් එකකින් උදව්වක් ගනි. හරි හොඳයි. එහෙනම් පොතේ අදට අපි වැඩ ටික අවර කරමු. අපි තව දවසකින් දෙකකින් හම්බ වෙනවා. ඊළඟ කොටස් ටිකත් එක්ක සාකච්ඡා කරන්න. විභාගයට කලින් මම ඔය කියපු වැඩ ටික අපි අවර කරමු. හරි. එහෙනම් පොතේ තව දවසකින් දෙකකින් නැවතත් අපි හමු වෙමු. හරි. ආයුබෝවන් පොතේ. ආයුබෝවන් සර්.